අයිබුවන්, නිදුක් නිරෝගමත් යහපත් වාසනාවන්ත ජයග්‍රහයි කහල සීමාව ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. ඉතිං ඔන්න මේ 2024 වසරේ හරි අඩකට වඩා ගෙවිලා අවසන් වෙද්දි 8 වෙනි මාසයේ අගෝස්තු මාසයේ උදා වෙන්න ඔන්න මෙන්න තියෙද්දි තමයි මම ඔබ සමග සම්බන්ධ වෙන ඔබ බලාපොරොත්තුෙන් ඉන්න හැම මාසයක්ම උදා වෙද්දි මේ අලුත් මාසයේ ඔබට කොහොම වේවිද, කොහොමද සුභ අසුභ අසුභ වෙනස් කරගන්නේ කොහොමද කියලා බලාපොරොත්තුෙන් මේ ලග්න පලාපල අහන මිලියන එකට අධික පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අතර මගේ වැඩසටහන අහන්නත් බලාපොරොත්තු ඉන්න ඔබ උදෙසා ඔන්න මම මේ වැඩසටහන සුපුරුදු පරිද්දෙන් අරගෙන ආවා. ඉතින් මුලින්ම කියන ඕන විශේෂ කාරණාව, මේ පහුගිය මාසයේ අවසානයේ වෙද්දී ඔන්න සෙනසුරු ග්‍රහය විශේෂ ආකාරයෙන් වක්‍රභාවයට පත්වීමක් සිද්ධ වුණා. ඒකත් එක්ක ඉදිරි දින නොවැම්බර් 15 දක්වා කාල පරිච්ඡේදයට බලපාන ආකාරය ගැන විශේෂිත වීඩියෝවක් මම ඔබේ ලග්නට අනුව ඉදිරිපත් කළා. ඉතින් මේ වැඩසටහන අහන්න බැරුව ගෑ අනිවාර්යෙන්ම අහන්න. මොකද ඒ දේ තුළ ඉතා සුවිශේෂී කාරණාවක් තියෙන ඒ වීඩියෝය තුළ අවසානයේ ඒ පිළියම් පිළිවෙත් තියෙනවා. ඒ දේවල් තුළ ඔබට ජීවිතයේ ලොකු පෙරලියක් ඇති කරගන්න පුළුවන්. ජීවිතයේ කොච්චර අසුභකාරී තත්ත්වය තුළ වුණත් යහපත ළඟා කරගන්න පුළුවන්. ඒ නිසා අහන්න බැරුගේ අනිවාර්යෙන් අහන්න. හොයාගන්න අපහසු නම් ඔබේ ලග්නය දාලා මේ සෙනසුරු වක්‍රය පිළිබඳ වීඩියෝවේ ලින්ක් එක දාන්න කියලා කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන්ම චැනල් එකේ අය ඔබට ඒකේ ලින්ක් එක දායි. ඉතින් ඒක නිසා මොකද ඒ තරම්ම වැදගත් ඒ තත්ත්වයන් තුළ සෙනසුරු ග්‍රහයට ඍජුවම ඔබේ ජීවිතවල බලපෑම් ඇති කරේ හැකි. ඒ නිසා ඒ තත්ත්වයන් තුළ ඉදිරියට යන්න ඒ වැඩසටහන අහන්න. ඒ වගේම ඉතින් අනිවාර්යෙන්ම මේ වීඩියෝ අවසන් කියන පිළියම් පිළිතුරුත් ඒ වීඩියෝ අවසන් කියන පිළියම් පිළිතුරුත් ඔබට හැකි ආකාරයෙන් කරන්න උත්සාහ කරන සමහර විදේශගත වෙලා ඉන්නට මේ කියන කාරණා ඒ ආකාරයෙන් ඉෂ්ට කරන්න බැරි වෙයි. සමහර අයටත් ඔය කාර්ය බහුලත්වෙත් එක්ක නමුත් පුළුවන් තරමින් උපරිමයෙන්ම කරන්න. එතකොට මේ කාලේ කොතරම් අසුභකාරී වුණත් ඒ අසුභ දේවල් වෙනස් කරන් සුභ කරගන්න ඔබට හැකි ආපදම මේ හැමදේටම මනස ධනාත්මක වාය වැදගත් වෙන්නේ. ඒ නිසා ගොඩක් උත්සාහ දරන්න. ඉතින් මේ අනිවාර්යයෙන්ම මේ පුද්ගලික කෙසනම් පරීක්ෂා කරලා දෙන්න කියලා සමහරු ඉල්ලලා තිබ්බා. ඇත්තටම ඒකට මම කාලය නැහැ. මොකද මගේ මේ වෘත්තියවත් මේ ව්‍යාපාරයවත් නෙමේ ජ්‍යොතිෂය කියන්නේ. මම ඒක ව්‍යාපාරයක් කරගන්න කැමතිත් නැහැ. ඉතින් මේ දේ තුළ මේ හැමෝටම පොදු වීම කියන කාරණා ඔබ අහලා හරියට කරොත් ඔබට පුද්ගලික කෙසනම් තුළ මොන තත්ත්වය තිබ්බත් ඔබට යහපත ළඟා කරන්න පුළුවන් නිසා ඒ දේවල් ගැන බොරුවට හිතන්න එපා. ඕනම දෙයක් පස්සේ උනට වඩා යන්න එපා. ජ්‍යොතිෂය පස්සේ උනත් ඕනට වඩා යන්න එපා. ඒක දේ තුළ ගත යුත්ත අරගෙන ඔබ ඔබේ ජීවිතය ඉදිරියට යන්න හැකියේ පරිදි ඔබේ ජීවිතය ගොඩනගා ගන්න. එතකොට ඕන දිහට ඔබට සාර්ථක වෙන්න හැකියාව පවතිනවා. ඉතින් ඔබට හැබැයි මේ වීඩියෝ එක කියන දෙයක් හෝ යම් කිසි ආකාරයකින් පිළියම් පිළිවෙත් තුළ හෝ දැනිකම් ගැටලුවක් හෝ දැනගන්න දෙයක් තියෙනවා නම් රාගස්තු නිර්වාණ මගේ Facebook පිටුවේ message එකක් දාන්න. අනිවාර්යෙන්ම මම ඔබට හැකි පරිදි හැකියාව ලැබුණු සැනින් ඒකට අනිවාර්යෙන් පිළිතුරු දෙනවා. දැන් කාලෙක මට ඒක reply කරන්න බැරුව ගියා. හැබැයි ඉදිරි දවස්වල අනිවාර්යෙන් දෙනවා. හැබැයි කොහෙත්ම පුද්ගලික ඉන්සරම් පරීක්ෂා කර දෙන්න කියලා ඉල්ලන්න එපා. මොකද ඒකට කාලයක් නැහැ. ඒකට මම කැමැත්තකුත් නැහැ. අනිවාර්යෙන් මේ ආනායට ජීවිතය ගොඩ යන්න පුළුවන්. මගේ එකම අරමුණ ජීවිතේ හැමෝම මේ දේවල් අහලා එක්කෙනෙක් හෝ ගොඩ යනවා නම් ඒ දේ තුළ තමයි මට ලාභයක් තින්නේ. ඒක කෝටි ගණනකට වඩා ලාභයක්. ඒ නිසා අනිවාර්යෙන්ම ඒක ඒ විදිහටම පවත්වා යම්. අපි එහෙනම් අද මාතෘකාවට යමු. මේ 2024 වසරේ 8 වෙනි මාසයේ අගෝස්තු මාසයේ ඔබේ ලග්නයට අනුව කොහොම වේවිද කියලා දැන් අපි කතා කරමු මෙතෙන් පටන්. රාශි චක්‍රයේ දෙවන රාශිය ලග්නාධිපති කිවි ග්‍රහය මතන් සිකුරු ග්‍රහය වූ වෘෂභ ලග්නය. වෘෂභ ලග්න හිමිනේ ආයබුවන්. ඉතින් වෘෂභ ලග්න හිමි ඔබට 2024 වසරේ අගෝස්තු මාසයේ 8 වෙනි මාසයේ කොහොමද කියලා කතා කළොත් විශේෂයෙන්ම ආර්ථික මේ පසුබිම ගැන විශේෂයෙන්ම කතා කළොත් මුලින්ම අපි බලමු මේ ඔබගේ යම්කිසි මේ මාසයේ උදා වෙන වෙලාවේ ඔබගේ තත්කාලය තුළ ග්‍රහ පීඨීම් ගත්තොත් වෘෂභ ලග්නේ කුජ ගුරු ඔබගේ ලග්න භාවයේ තැන්පත් වෙලා ඉන්නවා. ඉතින් ඒ වගේම 3 වෙනි භාවයේ රවි තැන්පත් වෙද්දී 4 වෙනි භාවයේ බුධ සිකුරු තැන්පත් වෙනවා. 5 වෙනි භාවයේ කේතු තැන්පත් වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම 10 වෙනි භාවයේ වක්‍රව සෙනසුරු ග්‍රහය තැන්පත් වීම සිදු වෙනවා. ඊට සුවිශේෂී තත්ත්වයක් වගේම රාහු 11 වෙනි තැන්පත් වෙනවා. මේ මාසයේ උදාවන මොහොතදී මාසෙම දීව වෙනස් වීමක් සිදු වෙනවා ග්‍රහ මාරුත් එක්ක. ඉතින් මේ තත්ත්වයන් තුළ ආර්ථික මේ හැසිරීම වටා ගැන මුලින්ම කතා කරොත් විශේෂ වශයෙන්ම ඔබ සැලකිලිමත් විය යුතුම කාරණා තමයි රැකීරක්ෂා කරන තැන්වල, يعني ඔබේ රැකියාව කරන ස්ථානය තුළ ඔබ තුළ යම් කිසි ආකාරයකින් හැසිරීම රටාවේ ටිකක් තද බල වෙනසක් සිදු වෙනවා. මොකද්ද මේක හොඳ වෙනසද නරක වෙනසද? ඇත්තම කතා කළොත් ඒ தත්ත්වෙ ටිකක් අයහපත් විදිය වෙනසක් සිදු වෙනවා. මේ රැකියාවට බලපෑමක්වත් ඔබේ ආර්ථික බලපෑමක්වත් ගැන නෙමෙයි කතා කරන්නේ. නමුත් ඔබට ඉදිරියේදී බලපෑමක් ඇති කරගන්න තුඩු දෙන කාරණා සිදු වෙකි කාල පරිච්ඡේද. يعني මේ මාසය තුල බය වෙන්න එපා. ආර්ථික මේ පසුබෑමක්වත් අනවශ්‍ය විදිහට ආර්ථික මේ අපහසුතාවත් රැකියාව තුල ආදායම් අහිමිවීමක්වත් ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. අනිත්‍ය තමයි මේ తాවකාලික தත්ත්වයක්. ඒ නිසා මේක ගැන ලොකුට බෑන්න බෑ. මොකද දැන් ආර්ථිකය මේ කියන්නේ රැකියාව තුළ තද බල ලෙස ප්‍රශ්නකාරී තත්ත්වයන් මේ පහුගිය වසරට පෙර තිබ්බා. ඒව ගොඩාක් වෙනස් වුණාලා පහුගිය වසරේ ඔක්තෝබර් මාසයෙන් පස්සේ. ඒතකොට දැන් ඒක යහපත් කියලා දැන් මොකද්ද මේ අන්තිමට දැන් මේ මාස 6-7ක් ඇද්දි කියන්නේ කියලා ඔබ හිතයි. නෑ, කාලින් කාලට පුංචි පුංචි වගේ දේවල් එකම විදිහට හැමදාම පවතින්නේ නෑ. ඒ වගේ තත්ත්වයන් තුළ තියෙන විශේෂයෙන්ම මේවා මේ
පිටින් ඇතින ප්‍රශ්නලත් වඩා ඔබ විහින් ඇති කරගන්නා ප්‍රශ්න. ඔබ ගොඩාක්දුට මේ කාලේ චුට්ටක් අර රැකියා කරන ස්ථාන තුළ වුණත් තියක් අධි තක්සේරුවක් තමා කෙරේ තුළ ඉන්නවා. ඒ වගේ අනිත් අයව එතරම් අනිත් අයට ගරු කරන්නේ, අනිත් අය වැඩිය ගණන් ගන්නෑ, අනිත් අයට ඇහුම්කන් දෙන්නේ, හැම වෙලේම අනිත් අයව හෙලා දකින තත්ත්වය, හැම වෙලේම අනිත් අයට දෝෂාරෝපණ එල්ල කරන තත්ත්වය, ඒ වගේ තත්ත්වයන් තදබල ලෙස පෙන්වුම් කරන. විශේෂයෙන්ම ඔබ යටතේ වැඩ කරන අයට ටිකක් අර කරුණාවන්තභාවයෙන් තොරව අමුතු හැසිරීම් විලාසයක් පෙන්වුම් කරන කාල පරිච්ඡේදයක්. ඒකයි මම මේ කියන්නේ. ඒ දේ තුළ මොකද රැකියාවක් කරන යද්දී තමන්ගේ යටතේ වැඩ කරන අය කියලා හැමෝම තලාපෙලා දාන එක නෙමෙයි කළ යුත්තේ. මොකද ඒ දේල තුලත් බලපෑමක් ඔබ ඉදිරි ගමනට තියෙනවා. ඒ නිසා ඔබ පුළුවන් තරම් මේ කාලේ ඔබ තුළ තියෙන ඔය ෂණික කෝපය, එක්තරා දුරකින් අර ඉක්මන්කාරීත්වය, ටිකක් අර ඉවසීමෙන් තොර භාවය වෙනස් කරගත යුතු කාල පරිච්ඡේදයක්. මේ தත්ත්වය ටිකක් විශේෂ ලෙස කැපී පෙනෙනවා මේ මාසයේ පුරාවටම. ඒ නිසා වෘෂභ ලග්න හිමියා ඉවසීමෙන් වගේම ටිකක් මානුෂිකව හිතලා බලලා කටයුතු කරන්න උත්සාහ කරන. මේක මේ ඔබ තුළ નિરાයසෙන් පදින தත්ත්වයක් නෙමෙයි. මේ తాවකාලිකව ඔබට යම් කිසි ආකාරයේ තියෙන ග්‍රහ පීඩීමක ඇති වෙන தත්ත්වයක්. ඉතින් මේ தත්ත්වයත් එක්ක තව විශේෂයෙන්ම මේ කාල පරාසෙ මේ මාසය තුලදී ඔබ පොඩ්ඩක් අර හිතුවක්කාරී තීන්දුව తీර්ණ ගන්න, දුරදිග නොතිතා ඉක්මන්කාරීත්වය තුළ හිතුවක්කාරී භාවයෙන් රැකියාව සම්බන්ධයෙන් තීන්දුව తీර්ණ ගන්න පෙළඹෙනවා. සමහරක් වෙලාවට අර ඇතිවිච්ච ෂණික ගැටලුවක් හේතු කරගෙන, ඒකේ ඇති වෙන ෂණික කෝපය හේතු කොටගෙන ඔබ රැකියාව දමලා ගහලා එන්න පොඩක් මම සෙනසුරු වක්‍රයේ පිළිබඳ වීඩියෝ එක ටිකක් වැඩිපුර ඔබට ඒක විස්තර කළා. ඔබ ඒක අහන්න. ඒක මේ මාසය තුළ ටිකක් කැපී පෙනෙන තත්ත්වයක් තියෙනවා. විශේෂයෙන්ම සැප්තැම්බර් මාසයේ අගෝස්තු සැප්තැම්බර් මැද භාගයක් දක්වාම ඒ තත්ත්වේ කැපී පෙනෙනවා. ඔබ අර උදේ යනවා කිසිම ගැටලුවක් නැතුව වැඩට. මම එදා ඔය පැහැදිලිම කිව්වා. ගිහිල්ලා මේ හිතේවත් තිබිච්ච නැති විදිහට ගෙදර එන්නේ රැකියාවෙන් ඉල්ලා අස්සලා, ඉල්ලා අස්සීම ලිපිය බාර දීලා. ඔන්න ඔය වගේ හිතුවක්කාරී තීනු තීන රැකියාව සම්බන්ධයෙන් ගන්න ටිකක් දුරදිග නොහිතා ගන්න තීනු තුන පසුව පසුතැවිලි සිද්ධ වෙන, පසුතැවිල්ලට හේතු කාරණා සිද්ධ වෙන තීරණ තීන්දු ඔබ මේ කාල පරාසය තුළ ගන්න නිසා වෙම්ම තීනු තීන ගති හදිස්සි වෙන්න එපා. කොහෙත්ම ෂණික කෝපේ ෂණික ආවේගේ හේතු කොටගෙන ඒ වගේ අර වැදගත් තීනු තීරණ ගන්න යන්න එපා. පුළුවන් තරම් ඉවසින් ප්‍රශ්නයක් ඇති වුණොත් ඔබ පුළුවන් තරම් එතන ඉවත් වෙලා යන එක තමයි කළ යුත්තේ. ඉවත් වෙලා යනවා කියන්නේ මේ අතහැරලා දාලා යන එක නෙමෙයි. ඒ ප්‍රශ්නේ ඇති වෙන ස්ථානෙන් ඉවත් වෙලා ගිහිල්ලා චුට්ටක් නිවෙන්න ඇරලා යම් කිසියක් හිතලා බුද්ධිමත් තීන්දුවට එළඹෙන තමයි. පුළුවන් තරම් මේකල පොඩ්ඩක් කාගෙන ඉන්න තරම තමයි යහපත් වෙන්නේ. මොකද හේතුව ඔබට හැබැයි මේ රැකියාව තුළ ඇතුළේ මේ වගේ ගැටලු කාරිතා නිර්මාණය වුණා කියලා ඔබට මේ ආර්ථිකමය පසුබෑමක්වත් ඔබ තුළට මේ මාසය තුළ ලැබෙන ඉපැයීම් වල අඩුපාඩුකාමක්වත් මහා ලොකුට ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලොකුට සැලකිලිමත් විය යුතු නැහැ. නමුත් ඔබ මේ වෙලාව ගන්න තීන්දුව තියෙනද අනාගතයේදී ඒක බලපෑමක් වෙන්න පුළුවන්. මේලා රැකියාව හිමි කරගත්තොත් ඊළඟ කාල පරිච්ඡේදෙ මොකද වෙන්නේ? අනේ දැන් මේ මාසේ කමක් නැහැ කියමු. මොකද හේතුව මේ කාලේ ගොඩක් මේ වෘෂභ ලග්න හිමියන්ට මේ ඔය අර රට යන පිස්සු, විදේශගත වීමේ පිස්සු ගහලා තියෙනවා. ඒක පිස්සුවක් වෙන්නේ ඇයි? අර රැල්ලට යෑම නිසා. මොකද නැත්තම් විදේශගත වීම පිස්සුවක් නෙමෙයි, යහපත් ඉලක්කයක් එක යද්දි නෑ මේක රැල්ලට රට යන්න. නැත්තම් මේ වෙලාවේ මේ රට දාලා වෙන රටක පදිංචිර යන්න. ඔය දැන් සෝෂල් මීඩියා වල දැක්කහම කියන ඒවා දැක්කහම නෑ මේ රටේ ඉඳලා වැඩන්නේ, අනා දරුවන්ගේ අනාගතය දිහා ඉඳලා යන්න. අන්න ඔය වගේ අමුතුම විදිහේ අර මානසික තත්ත්වයක් වෘෂභ ලග්න හිමියා තුළ නිර්මාණය වෙමින් පවතිනවා මේ කාලේ. මොකද මේ කාලේ රාහුත් 11 වෙනි යන නිසා වෙම ඔය විදේශගත වීමත් හැකියාවක් යම් පිසිතා තුළ තියෙනවනේ. නෑ රැකියාවක් සඳහා විදේශගත වීම තුළ ගැටලුවකුත් නෑ, ඉපයීමුත් ඒ විදේශ සම්බන්ධතාව තුළ යහපත්. හැබැයි අර හදිසිතින් දැම විදේශගත වෙනවා කියලා හිතනවා, යන්නේ කොහමද, කොහෙන්ද යන්නේ, මොකද්ද කරන්නේ, ඒ කිසිම අරමුණක් නැතුව අම රට යනවා කියලා රැකියාව අස්සෙනවා. එතකොට මොකද වෙන්නේ? ඔය ගිහිල්ලා විදේශගත වීමට ලිපි ලියගෙන බාරවුණු දුන්න සැනින් විදේශගත වෙන්න හැකියාව ලැබෙනවද? නැහැ. අන්න ඔතනයි ගැටලුව තියෙන. අන්න ඒක නිසා විදේශගත වීම ගැටලුව නෙමෙයි, අර විදේශගත වීම පිස්සුව නිසා, ඔළුවට ගැනීම නිසා අර බුද්ධියෙන් තොරව තීන්දුව తీරන ගන්න බහුතරයක් වෘෂභ ලග්න හිමියෝ මේ කාලේ තියෙනවා. ඒ නිසා ඒ වගේ වැරදි තීන්දුව తీරන ගන්න, ඉක්මන් තීන්දුව తీරන ගන්න යන්න එපා. තව පැත්තකින් දැන් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. රැකියාවක් අහිමි වුණත් රැකියාවට ටික දවසක් ඇතුළ රැකියාවක් හෝ මොකක් හෝ ආදායම් මාර්ග සකසා ගැනීම හැකියාව තියෙනවා. මොකද මේ කාලේ ඔබට මේ මම දැන් ඔබට ගිය ඔක්තෝබර් මාසේ දැන් පුනපුනා කියනවනේ මේ ව්‍යාපාරයකට යන්න, ව්‍යාපාරයකට අත ගහන්න කියලා. ඉතින් මේ කාල සීමා තුළ ඒ මොකද ව්‍යාපාර තත්ත්වයන් තුළ ලොකු ප්‍රගතියක්, ලොකු යහපත නැගිහිටීමක් වෘෂභ ලග්න හිමියන්ට තියෙනවා. ඉතින් ඒ ඔස්සේ ඒ උදෙසා හෝ අන්න ව්‍යාපාරයක් ආරම්භ කරනවා කියන දේ හිතලා මම හරි කරනවා කියලා තියෙන තමයි රැකියාවෙන් ඉවත් වෙන්න ඒව හේතු කරන්නේ. හැබැයි මම ඔබට පොඩි යෝජනාවක් කරනවා. ව්‍යාපාරයක් ආරම්භ කරලා ඒක තරමදුර ස්ථාවර කරගන්නා තාක්කල් තරමක් හෝ ඒ රැකියාවේ රැඳී ඉන්න ඕන යහපත්. මොකද ආදායම් කියන දේ මේ රටේ ලෝකේ දැන් මේ යන ආර්ථික ක්‍රමයත් එක්ක
ආදායමක් එකපාර අහිමි කර ගැනීම වෙන ඉදිරි බලාපොරොත්තුවක් තබාගෙන අලුත් දෙයක් මත එකපාර මීවත් වීම යහපත් නැහැ. මොකද මම මේ කාලය අරන්කොට පැහැදිලි කරේ අර පොඩි හෝ ඔබට ගැටලුව මතුවෙන තැන වළක්වා ගැනීම උදෙසා. ඒ නිසා වෘෂභ ලග්න හිමියෝ මේ ටිකේදී රැකියාවේ තීන්දුව තීරණ ගැනීමදී ගොඩාක් බුද්ධිමත්ව තීන්දුව තීරණ ගන්න වගේම අනිත් එක තමා ඊළඟ කාරණාව ටිකක් ඔබගේ අර අනවශ්‍ය කලබලකාරීත්වය නිසා ඉක්මන්කාරීත්වය නිසා ඔබ කරන වැඩ කටයුතු ටික අඩුපාඩුකම් සිදු වෙන කාල පරිච්ඡේදය. ඔන්න ඔවත් හෙළ තමයි රණ්ඩු සර වලට. මේ අඩුපාඩු මොකද අඩුපාඩු කොච්චර දේපත් පිළිගන්නේ. ඒක නේද නිරාසයෙන් වෘෂභ ලග්න හිමියන්ට තියෙන දෙයක්. අතයක් යම්කිසි වරදක් පිළිගන්නේ නැහනේ. ඒක හැටි. හැබැයි ඒකට අර වගේ දේවල් හරි ඉක්මන්කාරීත්වයට ආරූඪ වීම තමයි මේකල් දෙන ගැටලුව. ඉතින් ඒක නිසා ඒ අඩුපාඩුකම් සිදු නොබ කරන කටයුතු වල අඩුපාඩුකම් සිද්ධ වෙන්නේ ඒවා තුළින් පොඩි ගැටලු මතුවෙන්නේ ඒ ආයතනයට ඔබ වැඩ රැකියා කරන ස්ථානට පාඩු සිදු වෙන්නේ ඒ පාඩු ඔබ තුළින් පියවන්න සිදු වීම. අන්න ඒ වගේ කාරණා ඔබට ටිකක් තදින් බලපාන එක නිසා වැඩක් කරද්දි හොඳ ඉවසීමෙන් සහ කාලය අරගෙන අර ආවඩ ගැට ඉක්මනින් ඔහේ කරන්නම් වාලේ උඩින් පල්ලෙන් කරන්න මේක ඇබෙල මේ රැකියාව තුළ නෙමෙයි මේ කාල පරිච්ඡේද වෘෂභ ලග්න හිමියට ඕනෑම කටයුත්තකදී අනවශ්‍ය හදිස්සිය සහ අර ටිකක් ඉක්මනින් කරලා දාලා දාන්න ඕනට එපාට කියන්නේ ඌමනාවෙන් නොකිරීමට පොඩ්ඩක් උත්සාහ දැරීමක් තියෙනවා. ඒ නිසා දැන් ඔබ මේ වැඩසටහන අහනවා. ඒ නිසා ඔබ උත්සාහ දරන්න ඒ අඩුපාඩුකම් ඔබෙන් නොවෙන්න වගේ බලන්න. එතකොට ඔය රැකියාවේ තියෙන ගැටලු 99%ක්ම නැති වෙනවා. අන්න පොඩි වෙනසක් කළ යුත්තේ ඕකයි වැදගත්කම. මේ ජ්‍යොතිෂය තියෙන වැදගත්කම ඉදිරියට වෙන්න කියන දැනගත්තම රැකියාව තුළ ගැටලු මතුවෙනවා. රැකියාවෙන් ඉවත් වෙන සිද්ධ වෙනවා. ඔය වගේ දේවල් අහපු ගම ඕවනේ දැන් ලග්න පලාපල කිව්වොත් කියන්න වෙන්නේ. එතකොට කිව්ව ගම අයියෝ මේක ඉවරයි කියලා ඔක්කොම අතහැරලා දාලා මාසෙ ඉන්න එකනේ කරන්නේ. නෑ මම මේ ඒකයි පොඩ්ඩක් කාලය අරන් කතාන්නේ සමහරවිට කේ තියෙන කාලය යනවා කියලා. නමුත් මේ කියන්නේ ඔබ දැන් එනම් දන්නවා. එහෙනම් ඒ වගේ ගැටලු මතු නොවෙන්න ඔබ කල්පනාකාරීව කටයුතු කරන්න. එතකොට ඒ කියන අඩුපාඩුකම් ඒ අසුබ දේවල් නැති කරන්න සුබ කරගන්න පුළුවන්. එහෙනම් රැකියාව අහිමි වෙන්නේ නැහැ. ඒ තත්ත්වයන් තුළ ඉන්නවා. ඒ නිසා ටිකක් සැලකිලිමත්ව කටයුතු කරන්න. ඒ වගේම විශේෂයෙන්ම මේ ව්‍යාපාර කරන වෘෂභ ලග්න හිමියන්ට මේ හවුල් ව්‍යාපාර කරන හවුල් කටයුතු තුළ එතරම් යහපත් තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. තනිව කරන් යන ව්‍යාපාර තුළ අතිශයෙන්ම යහපත්. ඒ දේවල් තුළ ඔබ එපේම් මිහිල යනවා, ඔබට ලැබීම් මිහිල යනවා. ඒ වගේම මේ කාලේ ටිකක් ෂණික ධනලාභ තියෙන කාලය. ෂණික ධනලාභ කිව්ව ගාම ඔය ස්විප් ටිකට් ලොතරැයි වාසනා නෙමෙයි. ඒවත් සමහරුන් තියෙන. හැබැයි ගත්තොත් බිලියන ගානකින් දශම එකකට 0.01 වගේ තමයි එහෙම වාසනාවක් තියෙන්නේ. හැමෝම දැන් මේ ධනවාසනා කිව්ව ගාම ගිහලා ලොතරැයි ගන්න ඊට පස්සේ පහුවෙන් දරයිල මට බයින්නේ නෙමෙයි. අර දැන් ගොඩ දෙනෙක් එකගෙන වෙලා තියෙන හරි සරල විදිහට උපයන්න උත්සාහ කරන්නේ. එහෙනම් මේ කාලේ ධනලාභ කියන එකෙන් ෂණික ධනලාභ කියන එක අදහස් කරන්නේ ඔබ කරන ව්‍යාපාර තුළ ඔබට මේ කාලේ ලාභවත් වෙනවා. විශේෂයෙන්ම මම ඔබට කිව්වා වගේ අතරමැදි ව්‍යාපාර කරලා ඔබට විශේෂිත ලාභ අපේක්ෂා නොකරට කළාට වඩා අපේක්ෂා කළාට වඩා ඔබට ලාභත් වීම ඉඩ කඩප්පා දෙනවා. මේකයි මේ කියන්නේ. ඒකයි ෂණික ලාභ කියන්නේ. ධන ලාභ කියන්නේ. ඒ වගේම නැත්තම් ඔබට යම්කිසි ආකාරයකින් ඔබ බලාපොරොත්තු නොවුණු ආකාරයෙන් ඔබ කාට හරි මුදලක් දීලා තිබ්බ නැත්තම් මොකක් හරි දෙයක් කරලා විශේෂයෙන් මේ කාලේ ඉඩකඩම් යාන වාහන විකුණන්න ඔය දේවල් දේපොළ විකුණන්න බලාපොරොත්තු නැහැ විකුණන්නත් පුළුවන්. අර ඒවත් ධන ලාභ තමයි ඔබ බලාපොරොත්තු නොවුණු විදිහට ඔබට ඒක ලැබෙනවා. අතර මුදල් නැහැ. හැබැයි මේ ඉඩකඩම් විකුණුන එක ගැන මම ඉස්සරහට පොඩ්ඩක් කතා කරන්න. මොකද හේතුව ඒක ගැන ටිකක් ඒව කරද්දී ටික ප්‍රවේසම් වී යුතුමයි. මොකද හේතුව මේ කාලේ ඒ සම්බන්ධයෙන් නීතිමය ගැටලු පැනනගෙන ඉඩකඩ පවතිනවා. විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් නෑදෑ පාර්ශ්වය හෝ නැත්නම් ඔය ඕකට යම්කිසි හිමිකම් දරන සමහර පාර්ශ්වය ඉතින් නැත්නම් අහලපාලින් ගැටලු මතුවෙන ඉඩකඩ පවතිනවා. ගොඩාක් දුරට ඉඩකඩම් වෙළඳාම් සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් යොමු වෙලා ඉන්න ඔය විශේෂයෙන්ම දැන් තමන්ගේ ඉඩමක් විකුණන අය තර නෙමෙයි ඔය ලෑන්ඩ් සේල් කරන අය හෝ වේවා නැත්නම් ඔය අතරමැදි විදිහට ඉඳලා බ්‍රෝකර් වැඩ කරන අය වෙන්න පුළුවන්. කුමන හෝ තත්ත්වයක් තුළ ඔන්නේ ඒ වගේ දේපල විකිණීම වාහන විකුණද්දිත් එහෙමයි. ඒ දේවල් තුළත් ඔය ලිපි ලේඛන පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් මතුවෙන්න මේ කාලේ හේතු කාරණා විවිධ නිසා පොඩ්ඩක් ඒ පැත්තෙන් පොඩ්ඩක් ගැටලු මතුවෙන්න ඉඩකඩ පදිනවා. ඉතින් ඒ දේවල් වලට පොඩ්ඩක් බුද්ධිම සහ යම මිලදී ගැනීම අරගෙන විකුණන දෙයක් නම් ඒවා මිලදී ගද්දී ඒ දේවල්ට ඔබ මැදිහත්කාර වෙද්දි ඒවතර නීතිමය පසුබිම නිවැරදි ලෙස බලලා ඒ දේවල් තුළ තියෙන අඩුලුඩුකම් හදාගෙන ඒ දේවල්ට යොමු වෙන්න වග බලා ගන්න. නැත්තම් ගැටලු මත වෙනවා. දැන් ඉඩකඩම් සම්බන්ධ දෙයක් කියන් ආපු නිසා මම මේකට සම්බන්ධ නැතත් මේ ආර්ථික මෙතත් යනට සම්බන්ධ නැතත් ඔය සාමාන්‍ය ජීවිතයේ වැදගත්ම කාරණා තියෙනවා. මේ ඉඩකඩම් සම්බන්ධ කාරණා හේතු කොටගෙන ඔය සහෝදර සහෝදරයන් නැද හිතුන් සමග ආරවුල් ඇති වෙන්න, ඔවුන් සමග යම්කිසි ආකාරයකින් තරහ මරහ ඇති වෙන්න, යම්කිසි තරහ වෙන්න ඒක වගේම ප්‍රශ්න ඇති වෙන්න හේතු කාරණා යදෙනවා. කාලයක් තිස්සේ අර හිත ළඟින්ම ආශ්‍රය කරපු ඇසුරුකම් කරපු අය අමනාපකම් වෙන්න අමනාප වෙන්න හේතු කාරණා යදෙනවා. මේ දේපල සම්බන්ධ කාරණා තුළ ඒකින්ද මේ කාලේ විශේෂම ඔය පවුලෙන් උරුම වෙන්න තියෙන දේපල සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් ඒවට මේ කාලේ යොමු නොවන තරමට යහපත් පොඩ්ඩක් මේ කාල පරිච්ඡේද විශේෂයෙන්ම සැප්තැම්බර් මැද භාගය දක්වා ඒ දේවල් වලින් පොඩ්ඩක් වැලකී ඉන්න උත්සාහ කරන ඉවත් වෙලා ඉන්න උත්සාහ කරන යහපත් නැත්නම් ඒ දේ තුළ ඔබට අවශ්‍යදායක දේවල් තමයි ගොඩාක් නඩු තීන්දුවක් නීතිමය පැත්තෙන් තීන්දුවක් ආවත් ඔබට අවශ්‍යදායකයි. ඒ වගේම තමන්ගේ ළඟින්ම ඉන්න හිතවතුන් සහෝදර සහෝදරියන් හෝ ළඟම නෑ දැන ඥාතින්
තරහවෙන්ඩ හේතු කාරණය දෙනවා. ඒක නිසා පොඩ්ඩක් ඒ වගේ කාරණ තුළ බුද්ධිමත් කටතු කරන වගේ මේලයි පොඩක් ඒදව මගහරල බැරිමතනක්කාවත් ඒදවතුනත් ඉවසීමෙන් කටතු කර තරම් ඒ පොඩ ප්‍රමාද කරගන්න තරමට යහපත්. මොකද මේ කාලේ ඒ සම්බන්ධ කාරණ තුළ ඔබට ආවාසිදායකදේ වීමේ සම්බහ තව ඉතා වැඩි. දැන් අපි කතා කරග මේ හවුල්ල පාරතුල හවල්කරුවන් සම ගැටලුවතිෙනවාගෙන ඒක මේ කතාර වෙනස්සුනි. ඒ නිසා මේ කාලේ හවුල කන කටතුල පොඩක් ඔබ රැවටීමට ලක්වෙන්ඩ ඔබ යම්කිසි ආකාරයකින් අර ඔබට නොතේරෙන ආකාරයෙන් ඔබට යම්කිසි පාඩු ඇති කරන්න ඔය හවුල්කරුවන් යම්කිසි වග බලාගන්න සමරකට ව්‍යාපාර ලාභ අඩුවෙන් පෙන්නලා ඔබට ඔබට දෙය කියවන ලාභ අඩු කරලා ඔවුන් වැඩි ලාභ බෙදාගන්න ඔන්න වගේ දේව. මොකද ඒකට ඉතින් හේතුව මොකද? ඔබ ව්‍යාපාරය තුළ හවුල් ව්‍යාපාරය තුළ හෝ වේවා ඔබේ අවධානය අඩුවීම ඔබ අවධානයෙන් ඉන්නො නම් ඒවා රවට්ටන්න ඔබට බෑනේ. එහෙනම් හැමදාම ඔබ ඒව දේවල් අතාරින්නේ මේ වෙලාව කල යුත්තේ ඒවගෙන හොඳ ඔබේ ව්‍යාපාරනේ හවුලේ කරත් එක ඔබත් සම්බන්ධ ව්‍යාපාරකෙන ඒ සම්බන්ධයෙන් ඔබේ අවධානය සම්පූර්ණ යොමු කරන්න. මොනවාද මේ මූල්‍ය ගනුදෙනු වෙන්නේ? මූල්‍යමය තත්ත්වය කොහොමද? ස්ටොක්ස් වල කොහොමද? මේක අතරතුර යන ව්‍යාපාර කොහොමද? මේ අතර වැඩ කරන සේවක සේවිකාව කොහොම කටයුතු කරන මේවල තුළ දෙන යන්ත්‍ර සූත්‍ර වල හැසිරීම කොහොමද? මේ බිල් ගෙවීම ගැන ගොඩක් සැලකිලිමත් වෙන කාලයක් මේක. මොකද මේ කාලේ බිල් සම්බන්ධයෙන් නැත්නම් බැංකු ලෝන් වල බැංකු ණය වල වාරික ගෙවීම සම්බන්ධයෙන් පැහැරහැරීම් දැනුවත් හෝ නැදනුවත් ඔබ තුලින් වීමේ ඉඩකඩ පවතින තේ හවුල් ව්‍යාපාර තුළ ඒ තතරම තියෙන ගෙව්ව කියලා ඔබ දැනුවත් කරලා වාහනය කියන ව්‍යාපාර තුළ වාහන ෆිනෑන්සයක් ගෙව්ව කියලා උදාහරණයක් ඔබ දැනුවත් කළාට ඇත්තට මේකෙන් හරි අඩක් නැත්තම් ගෙවල නැහැ ගෙව්ව කියලා ඔබ ගෙව්ව කියලා හිතේ තියන් ඉන්නවා. අන්න ඔවුන් කවුරු හරි එකෙන් යටිමඩි ගහලා ඔන්න ඔයගේ තත්ත්වයන් චුට්ටක් වෘෂභ ලග්න හිමියන්ගේ ව්‍යාපාර තුළ කැපී පෙනෙනවා. ඒක නිසා ටිකක් සැලකිලිමත් ඒ ව්‍යාපාරයට අනුගත වෙලා කටයුතු කරන්න වග බලා ගන්න. හැබැයි ව්‍යාපාර තුළ සාමාන්‍ය ලැබෙන ලාභ රටාව මේ කාල පරිච්ඡේද තුළ ලැබෙනවා. ඒක නිසා අර ඔබත් වැඩි හොයන්න බලන්න යන්නේ නැහැ. හැබැයි ඊට වඩා අධික ලාභ උපයලා ඔබට අඩුවෙන් දීලා වගේ දේවල් ඉදිරියේදී ආරංචින ඉඩකඩ පදිනවා. ඒ නිසා ටිකක් කල්පනාකාරී වෙගෙන හොයලා බලලා කටයුතු කරන්න. අර තනියව කරගෙන ආව ව්‍යාපාර තුළ කිව්වා වගේම සාර්ථක වෙන්න හැකියාව පදිනවා. මේ කාලේ විශේෂයෙන්ම දක්ෂතාවයන් ඔබ තුළ තියෙන කුසලතාවයන් හැකියාවන් උපයෝගී කරගෙන කරන ව්‍යාපාර තුළ කැපී පෙනෙන සාර්ථකතාවයක් කරන්න පුළුවන්. ඒකට පොඩ්ඩක් ඔය අන්තර්ජාලය මේ කාල සීමා තුළ තියෙන ඒ වගේ අලුත් විදිහේ ක්‍රමවේද උපයෝග කරන් ඒ වෙළඳාම් කටයුතු කරනවා නම් එතකොට ලොකුවට මහන්සි වෙන්න ඕනේ නැහැ. ඒක මහන්සි වෙන්න ඕන කියන්නේ අර ප්‍රචාරණය සඳහා ඔබට ලොකු ගැටලුකුත් නැහැ. සෝෂල් මීඩියා සම්බන්ධ කරගෙන පොඩ්ඩක් ඒ දේවල් කරනවා නම් විශේෂයෙන්ම හැකියාව කියන්නේ ඔබට දැන් එක උදාහරණයක් කිව්ව ඔබට හැකියාව තියෙන එක නිර්මාණ කරන ඇඳුම් මහන්ඳ එහෙම නැත්නම් ඔබ එක එක යන්ත්‍ර සූත්‍ර නිපදවන කෙනෙක් නැත්නම් ඔය අත්කම් නිර්මාණ කරගෙන ඔන්න ඒ වගේ දේවල් ඔබ නිපදවලා ඔන්න අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාර කරන යම්කිසි ආකාරයෙන් විකුණන්න පුළුවන්. අන්න ඒ තුළ පුළුවන් ලංකාව විතර නෙමෙයි විදේශ රටවල පවා ඒවා යම්කිසි ආකාරයට පතල වෙන්නේ ඒවා මිනිස්සු අතර යම්කිසි ජනප්‍රියත්වයක් උසුලවන්න හැකියාව පදන නිසා තාම කාලේ තියෙනවා. මාස 8ක් තිස්සේ පුන පුනා කියනවා. තවත් කාලේ තියෙනවා උපරිමින් ඒ වගේ දේකට. මොකද මේ හැකියාව සම්බන්ධයෙන් ඒ වගේ දේවල් කරද්දී ලොකු ආයෝජන කරන්න අවශ්‍ය නැහැ නේ. තමන්ගේ දෙයක් ඔය පොඩියට ආරම්භ කරලා එතකොට ඕඩරේ ආවොත් ඒක හදලා දෙන්න එහෙම පුළුවන් වෙන විදිහට කරන්න පුළුවන්. අන්න ඒ නිසා ආරම්භ කරන මොකද මේ කාලේ යහපත්. මේ කාලේ ආරම්භයට යහපත්. ඒ දේ තුළ තමන් තනියම කරන දේ තුළ තමන්ගේ හැකියාව මත පදනම් වෙච්ච කාරණා තුළ ඉපෙීමේ හැකියාව උපරිම දෙන. ඔබ කලාවට සම්බන්ධ කලාව සම්බන්ධයෙන් දක්ෂතා තියෙනකෙන්න ඒ දක්ෂතාවයන් පෙන්නලා ඒ දේවල් තුළ ඔබට නිර්මාණකරණය නැත්තම් පොත්පත් ලියනවනේ ඒවා ලියලා ඒවා යම්කිසි ආකාරයෙන් ඉදිරියට දාලා ඒවල උපයන්න. නැත්තම් ඔය මේ කාලේ YouTube channel ලෝ යනම් මනම් ඔය කරන ඒ entertainment පැත්තේ දේවල් කරන අයටත් මේ කාලේ ඔන්න ඉපෙයින් ඉරණන්වා ගන්න හැකියාව පවතිනවා. අනේ වගේ තත්ත්වයන් තුළ කටයුතු කරනවා මේ කාලේ යහපත. මොකද එතකොට ඔබට ලොකුවට ආයෝජන කරන්න දෙකුත් නැහැ. ලොකුට ණය වෙලා ව්‍යාපාර ආරම්භ කරන්න අවශ්‍යත් නැහැ. පොඩියට පටන් ගත්තා. හැබැයි ඔබ නොසිතූ ආකාරයට හොඳ ආදායම් මාර්ගයක් ඉක්මනින්ම ස්ථාවරත්වයක් සකසා ගන්න ඒ තුලින් ඔබට හැකියාව පවතිනවා. ඒ නිසා මම මේ කියන්නේ තප්පරයක්වත් කාලය අපතේ යවන්න බෑ. මොකද ඔබේ හොඳම කාලේ කොටසක් ගෙවිලා තියෙන දැන් කෙනෙක් හොඳ කාලය ඇවිල්ලා දැන් මාස 8ක් විතර ගෙවිලා තියෙන. එතකොට දැන් ඔබ සෑහෙන කාලයක් ගත කරලා. එහෙනම් තවත් තියෙනවා ඉදිරියට කාලේ. එහෙනම් ඒ කාලෙන් තප්පරයකට අපතේ නොයවත් දැන් ඉඳන්ම ක්‍රියාත්මක වෙලා. හැබැයි මේ ආවට ගියට කරන්නම් වාලේ කරන්නේ නෙමෙයි. හොඳ ඉලක්කයක් ඇතුව හොඳ දැනුමක් ඇතුව ඒ දේ ගැන හොඳට හොයලා බලලා ආරම්භයක් ගන්න. ඔන්න මේ කාලේ ඒ දෙයට යහපත්. එහෙනම් රැකියාවල් අහිමිවීම රැකියාව තුළ ගැටලු මතුවීම තුලත් තියෙන එක පැත්තක විශ්වලාගත ආශ්‍රදයක් කියලා උඩ පසුව හිතේවි. මොකද්ද හේතුව? ඒ දේවල් නිසා ඔබ අතිරේක ආදායම් මාර්ගන අවධානය යොමු කරන රැකියාව ගැන අස්ථාවර භාවයක් ඇද්දි මේක අහිමිනුත් මම මොකද කරන්නේ? ඒ නිසා මම මොන හරි දැන් දෙයක් අතිරේකව පටන් ගත යුතුයි කියලා ඔබට ඔළුවට එනවා. අන්න ඒක යහපත්. ඒ ක්‍රියාත්මක මේ උත්තේජනය ඔබව ඉදිරියේදී හොඳ ස්ථාවර භාවයක් හදන්න හේතුවක් වේවි. ඒක නිසා මේ රැකියාවෙන් අහිමි වෙන්න එපා, අයින් කරන්න එපා දැම්මම. හැබැයි කොයිලේ හරි ඒ දේ ප්‍රශ්නයක් ඇති වුණොත් ඒකට මුණ දෙන්න බලන අතිරේක ආදායම් මාර්ගයක් සකසා ගන්න උත්සාහ කරන්න. ඒ දේ තුළ හිතා ගන්න බැරි විදිහට ඒක ප්‍රධාන ආදායම් මාර්ගය වගේ දෙගුණ තෙගුණ ලෙස
ඔබට ලාභය පීමේ හැකියාවක් පවතින නිසා උත්සාහ කරන වෘෂභ ලග්නියෝ ආර්ථික මෙතත්වයන් තුළ යහපත ඇති කරගන්න ඉක්මෙන් කාර්යත්වය යම් කිසි ආකාරයකින් අර ඉක්මන් කෝපය දුරදිග නොසිතා කටයුතු කිරීම චුට්ටක් මේ කාල පරිච්ඡේදය අඩු කරලා බුද්ධිමත්ව ඉවසීමෙන් කටයුතු කරලා මේ තියෙන පොඩි පොඩි ගැටලු කරතද මත මගහරවාගෙන ආර්ථික මෙතත්වයන් යහපත් කරගන්න ඔබට හැකියාව පවතිනවා. මේ ගෘහ ජීවිතය පවුල් ජීවිතය ගැන සලකලා බැලුවොත් වෘෂභ ලග්න හිමියන්ට මේ අගෝස්තු මාසය තුළ විශේෂ වශයෙන්ම ටිකක් අර පවුල් ජීවිතයේ ඇතුළේ පුංචි පුංචි ප්‍රශ්න ගැටලු මෝදු වෙන්න හේතු කාරණා දෙන්න පුළුවන්. මේක මේ මහා පරිමාණයේ ගැටලු කාර්ය තත්ත්වයන් කියලා මම කියන්නේ. නමුත් අර පහුගිය කාලේ සාපේක්ෂව තියන් පහුගිය කාලේ තර්මද්දුට පවුල් ජීවිතයේ ඇතුළේ තිබිච්ච ගැටලු කාර්ය තත්ත්වයන් අඩු වෙලා ටිකක් සතුටින් සමගියෙන් ගොඩක් විශේෂයෙන් සතුට කියන දේට සමගිය කියන දේ ගොඩාක් තිබ්බනේ. එතකොට මේ මේ කාල පරිච්ඡේද වල ඒක සම්පූර්ණ නැති වෙනවා කියනටත් වඩා අර විහිින් නිර්මාණය කරගන්න ගැටලුකාරී තත්ත්වෙන් ගොඩක් වෙනවා. මේකට ප්‍රධානම හේතුවක් වෙනවා ඒක විශේෂයෙන්ම වෘෂභ ලග්නියෝ මතක තබා ගත යුතුම කාරණාව තමයි ඔබ තුළද ඔබේ දැන් වෘත්තීය ජීවිතය ඇතුළේ හෝ පරිබාහිර ජීවිතය තුළ තියෙන ප්‍රශ්න ගැටලු පවුල ඇතුළට ගේන එක. ඒක ගොඩාක් දුරට මේ ගැටලු මතුවෙන හේතු වෙන්නේ ඔබගේ තත්ත්වෙන් තුළ ඔබේ අනවශ්‍ය කලබලය ඉවසීමෙන් තොරව කටයුතු කිරීම සහ ක්ෂණික ආවේගය ටිකක් ඔබ තුළ යම්කිසි මේලයි මානසික වශයෙන් යම්කිසි ව්‍යාකූල භාවය ඔබ පොඩ්ඩ බැරියෙන් බෑ හැමදේම පවුලේ අය තුළින් පිට කරන්න. මේක මේ ටිකක් තදටම පෙන්නුම් කරන ඔබ තුළ යම්කිසි ෂණයෙන් කීපෙනවා. ඒ වගේම බය විශේෂයෙන්ම අර ටිකක් දුරදිග නොහිතා ඔබ පිට කරන වචන නිසා ගොඩාක් දුරට ඔබේ පවුලයාගේ හිතදීම් බහුල වෙන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. ඒ නිසා වෘෂභ ලග්න හිමියෝ මේ කාල පරිච්ඡේද තුළ ඔබ මුවින් වචනයක් පිට වෙනවනේ ගොඩාක් දුරදිග හිතලා කිය යුතුම් වෙනවා. මොකද නැත්තම් ගොඩාක් දුරට පවුලයාගේ හිත්රි දෙන්න ඔබ නිසා සිදුවෙනවා. ඒ නිසා දැන් හිත්රිදීම ඒ දේ තුළ යම්කිසි ආකාරයේ හිතක් හැදෙන්න දැන් වචනයක් පිට වුණොත් ඒ දේ ආය අපසර ගන්න බැහැනේ. අන්න ඒක නිසා ටිකක් ප්‍රවේශමින් ගොඩාක් සැලකිලිමත් වචන පිටකරන ආවේගේශ කියන දේ මෙතනදීත් ගොඩාක් දුරට ඔබ පාලනය කරගත යුතුම තත්ත්වය. මේ 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 කාල පරිච්ඡේද තුළ වෘත්තීය ජීවිතය හෝ වේවා ව්‍යාපාරික ක්ෂේත්‍රය හෝ වේවා පවුල් ජීවිතය කුටුම්බ ජීවිතය අධ්‍යාපනය කුමන කාරණාව ගත්තත් ඔබට ඔබ තුළ තියෙන මේ ක්ෂණික ආවේගය තමයි පාලනය කරගත යුතු වෙන්නේ. නැත්නම් හැම අතින්ම එහෙම කියන ගැටලුකාරී තත්ත්වෙන් ඇති වෙන්නේ නැහැ. ඒක ඔබට පැහැදිලි වෙනනම් අපි දැනගත යුතු කාරණාව මේ වෙලාවේ ඔබ තුළ ඉවසීම සහ ඔබේ මනස තුළ යම්කිසි ආකාරයකින් ව්‍යාකූල භාවය අඩු කරගන්න ඒක සඳහා තමයි වීඩියෝ අවසානයේ පිළියම් පිළිවෙත් කියලා දෙන්නේ. ඒ වගේම අර සෙනසුරු වක්‍රය සම්බන්ධ කරපු වීඩියෝ වල ඉතා සුවිශේෂී ලෙස අනිවාර්යයෙන් මේ කියලා තියෙනවා ඒ පිළියම් පිළිවෙත් ඒව නිවරදි ආකාරයෙන් Tamanට හැකි පරිද්දෙන් කරන්ද. එතකොට මේ කියන දේවල් ගොඩාක් දුරට ඔබට අනිවාර්යෙන් පාලනය කරගත හැකි වෙනවා. ඒ වගේම මේ කල පරිච්ඡේදය තුළ විශේෂයෙන් පොඩ්ඩක් ඔය සැමියා බිරිඳ කියන කාරණාව තුළ සැමියාගේ බිරිඳකින් පොඩක් ඈත් වෙලා ඉන්න කායික බැඳීම් ටිකක් අඩු වෙන කාල පරිච්ඡේදයක්. ඒකට මෙහෙමයි. ඒකට දෙන්න අතර තියෙන ගැටුම් පමණක් හේතුවක් නෙමෙයි. මොකක් හෝ කාරණාවක් තුළ දෙන්නට පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න රැකියාව සම්බන්ධයෙන් කාරණාවක් හෝ නැත්නම් වෙනත් ඕනෑම පුද්ගලික කාරණාවක් මොකක් හෝ කාරණාවක් හේතු කරගෙන දෙන්නට පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න හේතු කාරණා දෙන කාල පරිච්ඡේදයක්. ඒක නිසානුත් මේ වගේ තත්ත්වයන් තුළ ටිකක් ඔය දෙන අතර දුරස්ත භාවයක් එක ගෙදර හිටියත් සමහරක් තැන්වලදී අර නිවස් දෙකක ඉන්න වගේ ඈත් වෙලා ඉන්න එකට නිදාගත්තත් ඒ බැඳීමක් නැතිව ටිකක් දෙන්නට දෙන්න ඈත් බවක් දැනෙන කාල පරිච්ඡේදයක්. ඉතින් ඒවා ටිකක් ඔබ බුද්ධියෙන් ඒ කියන්නේ සමහරකට ඒවා නොවැළැක්විය හේතු මත සිදුවෙන සමහර කාරණා වෙන්න පුළුවන්. සමහරට සෞඛ්‍යම පිරිහීම වෙන්න පුළුවන්. නැත්නම් මොකක් හෝ කාරණාවක් වෙන්න පුළුවන්. හැබැයි ඒවා අපිට වෙනස් කරන්න අපහසුයි. ඒවා ඉතින් වෙනස් කරගන්න කෙනේ ඒ වගේ ඒවා විසඳා ගැනීම සහ ඒවට නිසි ආකාරයෙන් කාලයත් එක්ක උත්තර ලැබීම. හැබැයි අර දෙදෙන අතර රණ්ඩු සරුවල් ගැටලු හේතු කොටගෙන ඒ වගේ තත්ත්වයන් තියෙන ඒ දේවල් මැඩ පවත්වා ගන්න ඔබට හැකියාව පවතිනවා. ඒ නිසා උත්සාහ දරන්න ඒ වගේ තත්ත්වයන් තුළ ඒවා මැඩ පවත්වා ගන්න. ඒ වගේ මේ බැඳීම් ආදර බැඳීම් ප්‍රේම සම්බන්ධතා ගැන කතා කරමු. මේ කාලේ වෘෂභ ලග්න හිමියන්ගේ ආදර බැඳීම් ප්‍රේම සම්බන්ධතා ටිකක් වැඩි වශයෙන් ඇති වෙන කාල පරිච්ඡේදයක්. මේක හිත එක තැනක තබා ගැනීමට අපහසුතාවයකින් පසු වෙන කාල පරිච්ඡේදයක්. විශේෂයෙන්ම අර ඇස පිනවන්න ඇස දකින්න දේවල් සුන්දර දේවල් පසුපස හඹා යන්න ක්ෂණිකව ඇති වෙන හැඟීම් සපුරා ගන්න ඕන වගේ දේවල් තුළ අර දුරදිග නොසිතා ඇති කරගන්න බැඳීම් ඇති වෙන කාල පරිච්ඡේදයක්. ඉතින් ඒක නිසා මේක විවාහ ජීවිතේ ඇතුළතලා ඉන්න වෘෂභ ලග්න හිමියන්ට ඒක ඉතාමත්ම භයානක තත්ත්වය. මොකද තමන්ගේ පවුල් ජීවිතේ ගැටලු කාර්ය තත්ත්ව නිර්මාණය කරන ඕක හේතුවක් වෙනවා. වගේම අර ඔය බැඳීම් ස්ථාවර බැඳීම් නෙමෙයි. ඒවා හේතු කරගෙන ඔබට ගැටලු නිර්මාණය කරන ඔබේ නමර කැළැල් ඇති කරන්න හේතු කාරණා දෙන. ඒ වගේම අවිවාහකයරත් කියන්න තියෙන්නේ අර මේ කාලේ ඇති වෙන බැඳීම් මම ගොඩක් සෙනසුරු මාරු වීඩියෝ පැහැදිලිවම කිව්වා. මේ කාලේ ඇති වෙන බැඳීම් එතරම්ම අර
යහපත් බැ මාදර ලෙංගතුකම කියන දේ මත පදනම්ව ඇති වෙන බැඳීම් නම් නෙමේ. මේ දේවල් මොකක් හෝ අවශ්‍යතාව නිෂ්ඨ සිද්ධ කරගෙන වාසි පරමාර්ථෝ දිසා ඇති වෙන බැඳීම් තමයි තියෙන එක නිසා මේ කාල පරිච්ඡේද පොඩ්ඩක් බැඳීම් වලින් ඈත්ලා ඉන්න තරම් හොඳයි. නැත්නම් ඒ දේ තුලින් ඔබට ප්‍රශ්න කරනවා නැත්නම් මානසික පීඩා චිත්ත පීඩා ඇති කරන්න හේතු කාරණා ඉදර නිසා චුට්ට ප්‍රවේශමේ බැඳීම් ඇති කරන්න දැනට බැඳීම් පතා පවත්තන ඇයට නෙමෙයි මම මේකේ අලුතෙන් බැඳීම් ඇති කරන්න දැනට පවත්තන බැඳීම් ඇතලත් පර ඕවා හේතු කොටගෙන හෝ ගැටලු මතුවෙන ඉඩකට පවතින නිසා ටිකක් බුද්ධිමත් වෘෂභ ලග්න හිමියෝ කටයුතු කළ යුතුම කාල පරිච්ඡේදය තමයි මේ ගෙවෙන්නේ. මේ කියන කාරණා උරන්ට පීඩාකාරී ලෙස ඔලුවට ගන්න අවශ්‍ය නැහැ. මේවා කියන්නේ මේවත් කලින් දැනගෙන ඒ දේවල් ඔබලින් වැලකී ඉඳලා කොහොම හරි ඒ දේවල් හරි ගස්සවා ගන්න. මොකද හේතුව මේවා මේ විශාල කාල පරිච්ඡේද කර පහුගිය කාලේ වගේ එක දිගට කාල ලොකු කාල පරිච්ඡේදයක් පවතින ගැටලු කරතත් නෙමෙයි. ඉතා කෙටි කාලයක් තුළ මේ දේවල් වෙනස් වෙනවා. එහෙනම් මේ සුළු කාලයක් තුළ ඇති වෙන දේවල් තුළ දීර්ඝ කාලයක් වන්දි ගෙවන්න එක්කෝ පසුතැවෙන්න හේතු කාරණා ඇති කරගන්න එපා කියන එක තමයි පැහැදිලිවම මම ඔබට කියන්නේ. ඉතින් ඔබ බුද්ධිමත්ව කටයුතු කරන්න, ඔබ බුද්ධිමත්. එහෙනම් බුද්ධිමත් භාවය තුළ මේ කාලේ ඉවසීමෙන් කටයුතු කරන්න. එතකොට තියෙන ගැටලු ගොඩාක් මගහරවාගෙන ජීවිතය යහපත් ලෙස හරිවා ගන්න හැකියාව පවතිනවා. ඉතින් ඒ වගේම මේකල අධ්‍යාපනයේ කාරණා කතා කරොත් අධ්‍යාපනික වශයෙන් වෘෂභ ලග්නමියන්ට හොඳ යහපත් කාල පරිච්ඡේදය. මොකද මේ කාල සීමාවතල ඔය විශේෂයෙන්ම ඔය තාක්ෂණය සම්බන්ධයෙන් ඉගෙන ගන්න, තාක්ෂණය කියන්නේ ගණිතය, විද්‍යාව සම්බන්ධ ඒ වගේ දේවල් සම්බන්ධ ඉගෙන ගන්න අයට අතිශයම යහපත් අලුත් අලුත් දේ ඉගෙන ගන්න, ඔබගේ දැනුම පරාසය වැඩි කරගන්න, ඒ දේවල් තුළ ඔබ විශේෂම විභාග තුළ සම්මුඛ පරීක්ෂණ ජය ගන්න, ඒවා තුළින් ඔබේ ජීවිතය ඉදිරියට ගලාගෙන යන්න හොඳ හැකියාවක් පදන කාල පරිච්ඡේදය. ඉතින් මේ දේවල් තුළ විශේෂයෙන්ම ඔබ ඒ තත්ත්වෙන් තුළ යහපත් කටයුතු කරයි යනවා. හැබැයි විශේෂයෙන් පොඩි කාරණාවක් කියනවා නම් ඔය බැඳීම් කියන දේවල් ආදර බැඳීම් ඔය හිතමිතුරුකම් මේ කාලයට පොඩක් ගැටලුකාරී තත්ත්වයක් මතුවෙන්නේ ඔබේ අධ්‍යාපන දේවල්ට බාධා එල්ල වෙන. නැත්නම් ඔබ නොකල වැරදි වලට ඔබ යම්තා දුරට විශේෂයෙන් පාසල් යන වයසේ දරු දැරියෝ ඒ වැරදි වලට අහුවෙලා අර පිරිසක් එකතු වෙලා කරන දේ එතන ළඟින් හිටියා කියලා ඔබටත් ගැටලු මතුවෙන. ඒ දේ තුළ වැඩිව දඬුවම් ඔබට ලැබෙන්න හේතු කාරණා යදෙනවා. ඒ නිසා මේ කාල සීමාවතල කල්ලි ගහෙන්ද ඔය විශේෂයෙන්ම ඌන්ට ඇසුරුකම් පවත්තන් යන්න, මිත්‍රකම් පවත්තන් යන්න උත්සාහ දරන්න එපා. තමන්ගේ වැඩේ තමන්ගේ පාඩු කරා හිතමිතුරුකම් පවත්තන ගියා ඒ ඔය අනවශ්‍ය දේවල් කරන්න ඒවට සම්බන්ධ වෙන්න ඔබ යන්න එපා. ඒත් එතකොට මේ ගැටලු අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ යාළුවෝ එහෙලිය ආශ්‍රය කරන්න එපා කියන එක නෙමේ, අර එකතු වෙලා කරන සමහර දේවල් ඕනට වඩා ඕන දෙයක් ඕනේ. ආද යාළුකම් පවා එහෙමයි. ඒ නිසා මේ වෙලාවේ ඒ පැත්තෙන් ටිකක් පරිස්සම් වෙන්න. නැත්නම් ඒ තුළ වර නීතිමය ගැටලු ඇති වෙන්න, ඔබට ප්‍රශ්න ඇති වෙන්න, ඔබට යම් කිසි ආකාරයෙන් ඔබ නරක කෙනෙක් කියලා සමාජගත වෙන්න හේතු කාරණා දෙන එකට පදන විශ්‍රිය ප්‍රවේශම. ඒකෙන්ද වෘෂභ ලග්න හිමි දරු දරු වින දෙමාපියෝ වහන් ඉන්නවනะ පොඩ්ඩක් දරුවෝ කරන කියන දේවල් කාවද ඇසුරු කරන කියලා පොඩ්ඩක් ඔයලා බලන්න. ඒ වගේම අර යාළු ජෙහෙලිය වගේම සමහර තැන්වලදී ප්‍රේම සම්බන්ධතාවත් නොගැලපෙන, වයසට නොගැලපෙන ප්‍රේම සම්බන්ධතාව පවා ඇති වෙන්න ඉඩකට පවතින නිසා චුට්ටාර මේ කාලේ අධ්‍යාපන වශයෙන් යහපත් කාල පරිච්ඡේදයේදී ආ යහපත උපරිමයෙන් ළඟා කරගන්න උත්සාහ කරනවා. මොකද මේ කාලේ කියන්නේ ඔය වයසට අධ්‍යාපනයේ දෙන වැදගත්මදී. අන්න ඒක නිසා බුද්ධිමත් වෙන්න. මොකද හේතුව අර කියපු කාරණා මත තරමක් දුරට ඒ දේවල්ට බාධා එල්ලන හොඳ කාල සීමා තුළ ඒ වගේ දේවල් බාධා එල්ලවීම අපරාධයක්. ඒ නිසා ටිකක් ඉවසීමෙන් බුද්ධියෙන් වගේම අර තියෙන තමන්ගේ නම්බුව තමන්ගේ නම බේරන් කටයුතු කරන්න වාග බලාගන්න. ඒක උසස් අධ්‍යාපන හදාරණයටත් කියන තැන එක තමයි. මේ කාල සීමාව තුළ ඔය වැරදි දේවල් කරන්න, ඔය කල්ලි ගහෙන්න, ඒ ඔය එක එක විරෝධතා ඔය දේවල් කරන්න ඒ දේවල් තුළ මෙහෙමයි යහපත වෙනුවෙන් ඔබ හිතන් යන්න පුළුවන්. නමුත් ඒ හැම දේ තුළම ඔබ ඉත් එක් වෙලා තින්නේ. ඔබලා උසි ගන්නලා සමහරු තමන්ගේ පරමාර්ථ ස්ථිත කරගන්න ඒ දේවල් වලට ගොදුරක් වීම තමයි ඔබ වෙන්නේ. ඒක නිසා මේ වෙලාවේ බුද්ධිමත් ඒ දේවල් ඈත් වෙලා ඉන්න. මොකද නැත්නම් ඒ පැත්තෙන් යහපතක් වුණොත් යහපතේ භුක්තිය ගන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. යහපතක් වුණොත් ඔබට තනියම එකේ වැරදි දේ භුක්ති විඳින සිද්ධ වෙන සමහරට සෞඛ්‍යම කියලා කියන්නේ මේ වෙලාවේ රෝහල් ගත වෙලා ඉන්න, කියන්නේ තුවාල වෙලා අනතුරු සිද්ධ වෙලා රෝහල් ගත වෙලා ඉන්න, නැත්නම් නීතිමය ගැටලු මත වෙලා යම් කිසි ආකාරයක පොලිස් උසාවි ගාන යන්න මේ කාලේ සිද්ධ වෙන ඔය සම්බන්ධ කාරණා තුළ. හැබැයි ඒවල වැරද ඔබේ නෙමෙයි, නමුත් ඔබ වැරදිකාරයා වෙන්නේ ඔබේ තැන්වල සම්බන්ධ වෙලා හිටීම නිසා. ඒක නිසා සමහර ඔබ පාවා දෙන්න, එකට හිටපො ඔබ පාවා දෙන්න මේ කාල පච්චදල හේතු කාරණා දෙන නිසා පොඩ්ඩක් විශේෂම තරුණ තරුණියෝ ඔබ පාසල් යන වයසේ අය ගොඩක් සැලකිලිමත් වෙන්නේ ඒ සම්බන්ධ කාරණා තුළ. ඉතින් ඔකත් එක්කම අද මේ විදේශගතලා ඉන්න අය කතා කරොත් මේ ඔබටත් මේ කියපු හැම කාරණාම ඒ විදිහට වළංගු වෙයි. රැකියාව සම්බන්ධයෙන් ඔය ගැටලු කාර්ය තත්ත්වය එකට ඉන්න ඇත්ත ගැටලු ඇති කර ගැනීම තත්ත්වයන් වගේම පෞල් ජීවිතවල ගැටලු කාර්ය තත්ත්වය ඒ විදිහටම දෙනවා. ඔබට වෙනම කිව්වේ නැහැ කියලා ගැටලු කරගන්න බෑ. මේ හැමෝගෙනම තමයි මේ කිව්වේ. ඒ වගේම විශේෂ දෙයක් තියෙනවා. අපි විදේශගතලා ඉන්නට මේ කාල සීමාව තුළ ඔබගේ ආර්ථික තත්ත්වයන් ඉහළ නන්වා ගැනීමට හොඳ හැකියාවක් පදින කාල පරිච්ඡේදයක්. ඒ නිසා ඔබ උත්සාහ කරන්න මේ කාල සීමාව තුළ පාර්ට් ටයිම් ජොබ් එකක් නැත්නම් රැකියාවට වැඩිපුර පඩියක් ලැබෙන රැකියාවට මාරු වෙන්න, ඉන්න රටින් ටිකක් මීට වඩා හොඳ රටකට මාරු වෙන්න මෙන්න මේ කාලේ වෘෂභ ලග්න හිමියන්ට හොඳ කාල පරිච්ඡේදයක්. ඒ වගේම විශේෂයෙන්ම ඔය අධ්‍යාපන කටයුතු සඳහා විදේශගතලා ඉන්න වෙලා ඉන්න අයටත් මේ කාලේ යහපත් කාලය. හැබැයි
සමාර දසල විනෝ විරෝධ දේවල්ලට ඔබ පැරලෙන ඉඩකට පවතින මොකද හේතුව මේ කාල පරිච්ඡේද තුළ අර ඔබට මේ කාලේ අධ්‍යාපනයට යහපත් හැබැයි වෙනත් වෙනත් දේවල්ට වගේ අර මේ ඔබගේ අරමුණ ඔබට අමතකලා වෙනත් වැරදේවල පෙළඹිලා විනය විරුද්ධ දේවල්ට පැටලිලා පොඩි පොඩි දඬුවම් විඳින්න නම් හේතු කාරණා දෙනා නිසා ඒ පැත්තෙන් ප්‍රවේශමෙන් ඒ දේවල් නොවෙන්න වග බලා ගන්න තරමට හොඳයි. ඒ වගේම මේ කාල පරිච්ඡේදවල සෞඛ්‍ය ගැන කතා කරොත් විශේෂයෙන්ම පහත බඩ ආශ්‍රිතව ගැටලු කාරී තත්ත්වයන් මතුවෙන ඉඩකට පවතිනවා. විශේෂයෙන්ම බඩ කිව්වකම බවුගඩු අක්මාව අග්නියාශය බඩවැල් ඔය සම්බන්ධ ගැටලු කාරී තත්ත්වයන් මතුවෙන ඉඩකට විශේෂයෙන් මේ කාලෙ සම්බන්ධව ගෑස්ට්‍රයිටිස් සමහරකම් තියෙන අයට නම් ටිකක් ඒ වේදනාකාරී තත්ත්වය වැඩි වෙනත් වගේම ඔය අක්මාවේ තෙල් තැම්පත් වීම ෆැටිලිව තත්ත්වයන් වගේ සිරෝසිස් තත්ත්වයන් විශේෂයෙන්ම ඔය මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් ඒ අය ගොඩාක් ප්‍රවේශම් වෙනවා මේ කාලසීමය තුළ. ඒවත් තුළ අතුරු ආව තත්ත්වයන් මේ කාලේ උත්සන්න වෙන්න බලන්න හේතු කාරණා දෙනවා. වග්ගඩු සම්බන්ධයෙන් මුත්‍රා අඩස්සිය වගේ දේවල් ඇති වෙන්නත් හේතු කාරණා දෙනවා. ඒ වගේම කාන්තා පාර්ශ්වකත්වයත් අතර මේ කාලේ මාසික ඔසප් වීම තුළ ගැටලු කාරී තත්ත්වයන් මතුවෙන්න ඉඩකට පවතිනවා. වගේම විශේෂයෙන් මේ ගැප් ගැන ඉන්නවා නම් මේ කාලේ විශේෂ බලක් හිමි අය මේ කාලේ පොඩ්ඩක් ඔබේ ඔය සෞඛ්‍යමය ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා. සෞඛ්‍යමය තත්ත්වයන් තුළ ප්‍රශ්න ඇති වෙන්න හේතු කාරණා දෙනවා. ඒවා හේතුකරනේ ඉතින් දරුගැබ ප්‍රවේශම් කරගන්න වග බලා ගන්න වගේම ඔබේ සෞඛ්‍ය පිරිහෙන ඉඩ නොදී වග බලා ගන්න මේ කාල පරිච්ඡේද තුළ. මොකද මේ කාලේ පොඩ්ඩක් අර මානසික පීඩා චිත්ත පීඩා තුළට දැන්න කාලයක් කියලා මම කිව්වනේ. එතකොට ඔය දරුගැබ දරුවන් පිළිසඳ ඉන්න ඇයට කාන්තාවන්ට මේ මානසික පීඩා චිත්ත පීඩා එතරම් හොඳ දේවල් නෙමෙයි. ඒවා හේතු කරගෙන ඔය ශරීරයේ යම්කිසි ආකාරයකින් ඔය සීනි තත්ත්වය දියවැඩිය තත්ත්වයන් වගේ තත්ත්වයන් හටගන්න අන්න ඒවා හේතු වෙනවා. ඒ සෞඛ්‍ය පිරිහීම රටාවල් ඇති වෙන හේතු කරනවා. ඒවා එතරම්ම යහපත් නැහැ ගැබිනි මව්වරුන්ට. ඒක නිසා පොඩ්ඩක් ප්‍රවේශමෙන් කටු ගන්න වගේ බලා ගන්න. ඉතින් මේ කාලය තුළ මේව බය කරන්න නෙමෙයි කියන්නේ. මේ හැමදේම කියන්නේ ඒවා කලින් වෙන්න දෙන නිසා ඒ වගේ ඔබ මිදෙන්න ඒ දේවල් නොවෙන්න වගේ බලා ගන්න. සෞඛ්‍යමය තත්ත්වයන් තුළ යහපත් ලෙස පවත්වා යන්න උත්සාහ දරන්න. අන්න ඒ දේ තුළ පුළුවන්. අනිත් එක තමයි මේ මානසික ස්පාලනයක් ඇති කරද්දී ගොඩාක් දේවල් වෙනස් වෙනවා. දැන් මේ ඔය කියපු කාරණා ඇති වෙන්නත් සෞඛ්‍ය පිළිබඳ වලටත් හේතු කාරණා වෙනවා. ගොඩාක් දුරට මානසික පීඩාකාරී තත්ත්වය. ඒක නිසා පොඩ්ඩක් ඒ දේවල් වළක්වා ගන්න උත්සාහ කරන මේ වීඩියෝ අවසාන කරන පිළියම් පිළිවෙත් අර සෙන්සුරු වක්‍ර වීඩියෝ එකේ පිළියම් පිළිවෙත් Tamanට හැකි පමණින් උපරිමයෙන් කරන්න උත්සාහ කරන. එතකොට ඔය මානසික ව්‍යාකූල භාවයේ දුර වෙලා ඔය කියන අසුබ දේවල් 100%ක්ම වළක්වන සුබ පමණක් ඉදිරියට යන්න ඔබට හැකියාව පවතින. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබට පුළුවන් මේ මාසය සුබ මාසයක් කරගෙන මහා ලොකු යහපත් නැහැ 80%ම යහපත් ප්‍රතිපත්ති 120ක විතර යහපත් දේවල් තියෙනවා. මම ඒවා වැඩිපුර කතා කරේ ඒ දේවල් වෙනස් කරගෙන ඒ 20ත් සුබ කරගෙන 100%ක් මේ අගෝස්තු මාසය සුබ කරගන්න. ඉතින් ඔබට පුළුවන් ඒ දේ කරගන්න. කලබල විය යුතු නැහැ. යන්න ඉදිරියට ගමනක් ඔබේ ජයග්‍රහණය නියතයි. අපි එහෙනම් මේ වැඩසටහනේ වැදගත්ම කොටසට යමු. ඉතින් විශේෂයෙන්ම මේ අගෝස්තු මාසය තුළ ඔබට පවතින අසුභකාරී සුළු හෝ තත්ත්වයක් පවතින ඒ තත්ත්වයන් සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න සුබ කරගන්න තියෙන පිළියම් පිළිවෙත් ගැන කතා කරමුකෝ. ඉතින් මුලින්ම කියන්න ඕන අර සෙනසුරු වක්‍රය ගැන පළ කරපු වීඩියෝවේ තියෙන ඉතා විශේෂිත පිළියම් කීපයක්ම පිළියම් පිළිවෙත් රැසක්ම ඒ දේ තුළ විශේෂම මේ වෙලාවේ ගොඩ දෙනෙක් අහලා තිබ්බා විෂ්ණු දෙවියන්ට බාරහාර වෙන ආකාරය ගැන ඉතා විශේෂිත විදිහට කරන විදිය කියලා තියෙනවා. ඉතින් පැහැදිලි වශයෙන් මේ ඒ වගේම රාත්‍රී 12:05ට සෙනසුරා දවස්වල පුළුවන් නම් එළඟ තෙල් පහනක් දැල්ලලා විෂ්ණු දෙවියන් නිල් පාට මල් ටිකක් පූජා කරලා යම් ක්ෂයාකර ඔබට අවශ්‍ය කරන දේ ඒ හිතින් සිතවිල්ල තුළ පවත්වාගෙන ඒක පුරුද්ද වශයෙන් පවත්වාගෙන ආකාරය කිව්වා. ඒදී සමහරු ප්‍රශ්න කරලා තිබ්බා මේ සෙනසුරා රාත්‍රී 12:05 කියන්නේ ඉරිදා එළි වෙන්නද නැත්නම් සෙනසුරාද එළි වෙන්නද? නෑ ඉරිදා එළින සෙනසුරා දවස ගෙවෙද්දි ඉරිදා එළි වෙන රාත්‍රී 12:05. මොකද සාමාන්‍ය සිංහල ක්‍රමය තුළ අපි ගන්නේ දවසක් විදිහට උදෑසන ඉර උදාව වෙන දවසේ ඉඳලා ඊළඟ දවසේ ඉර උදා වෙන දවසේ ඉඳන්. එතකොට සෙනසුරා දවස පැවැත්වෙන්නේ රාත්‍රී 12:05 කියන ඉරිදා අලුයම 12:05ට. ඒ නිසා ඒක අනිවාර්යයෙන් පැහැදිලි කරගන්න. ඒ වගේ මේ විශේෂිතේ පූජාවල් පවත්වනදී අනිවාර්යයෙන්ම කියලා ඇති. ඒක අනිවාර්යයෙන්ම කරන්න. ඒ වගේම රුවන්වැලිසෑයට පූජාවක් පවත්වන විදිහ කියලා ඇති. ඒ වගේම විශේෂිත දුම්කුඩු මිශ්‍රණයක් ගෙදර තියෙන ඔය අසුභකාරී දේවල් නැති කරගෙන කොහොමද සුබ කරගන්න කියලා ඒ අවශ්‍ය කරන උදේහවා දුම් අලන විශේෂිතේ දුම්කුඩු මිශ්‍රණයක් සකසා ගන්න ආකාරය ඒ වීඩියෝ සඳහන් අනිවාර්යයෙන් මේ වීඩියෝ තුළ තියෙන එක අහන්න. මේක මම නැවත වරක් කියන්න යන්නේ මොකද හේතුව? එතකොට මේ වැඩසටහන දීර්ඝ වෙනවා. මේ වීඩියෝවේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒ ලින්ක් එක දාලා තියන්නම්. ඒ අදාළ දේ පළවෙනි කමෙන්ට් එකේ දාලා තියන්නම්. ඒ ලග්නයනුව ඔබ අනිවාර්යෙන් මේ වීඩියෝව අහන්න. ඉතින් ওই තත්ත්වයන් තුළ ඊට අමතරව විශේෂයෙන්ම මම ඔබට අර හැම මාසෙම විශේෂ දවසක් කියනවානේ මේ බෝධි පූජාවක් පවත්වන්න. නැත්තම් ඔබේ ආගම දහමට අනුව කටයුත්ත කරන්න. නැත්තම් කතෝලිකයට විශේෂ ශුද්ධෝපයක් පවත්වන්න. හින්දු අයට ඒ තමන්ගේ අවශ්‍ය දේව පූජාවල් පවත්වන්න. ඒ වගේ ඉස්ලාම් අයටත් එහෙමයි. නමුත් මේක මේ බෝධි පූජාව කොමන ආගමක හිටියත් ඔය පැවැත්වීම කිසිම ගැටලුවක් නැහැ. මොකද බෝධි පූජාව කියන තුල ඇත්තේ භාවනාවක් පමණයි. කාටවත් වෙන දෙවි කෙනෙකුට වන්දනා කිරීමක් ඒව නැහැ. ඒ අදාළව ඒ තමන්ට
අදාළව දෙවියන් උදෙසා ඒ භාවනාවෙන් අනතුරුව යම්කිසි සීපත් කිරීමක් කිරීම ප්‍රමාණවත්. නමුත් මේ විශේෂයෙන්ම මේ බෝධි පූජා පවත්වන දිනය මේ මාසේ අගෝස්තු මාසේ 4 වන ඉරිද තමා තියෙන්නේ. ඉතින් 4 වන ඉරිද දිනේ පවත්වන්න පුළුවන් අය ඒ බෝධි පූජා විශේෂ වශයෙන් පවත්වන්න උත්සාහ කරන පවත්වන විදිය මම කෙටියෙන් පැහැදිලි කරන්න. බැරි වෙලාවත් අගෝස්තු 4 වෙනිදා බැරුව ගියොත් අගෝස්තු 3 වෙනිදා නොවන ඕනෑම දිනයකව පවත්වන්න. ඒක පැහැදිලිව මතක තියාගන්න. අගෝස්තු 4 පවත්වන ප්‍රමාණය වඩා යහපත්. නොහැකි නම් අගෝස්තු 3 වෙනිදා හැර ඕනෑම දවසක ඔබේ ඒ විදිහට ඒ පිළිවෙත පවත්වන්න. ඉතින් පවත්වන විදිය මුලින්ම ඔබ පුළුවන් ඒ කියන්නේ ඒ දවසේ ඒ පවත්වන දිනේ පුළුවන් නම් මස් මාංශයෙන් තොර වෙන මේක මේ මස් මාංශ ආහාර කිරීම පවක් කියලා ලෙසද ගන්න දෙන්නේ නැහැ. ඒක පවක් විදියට ගන්න වඩා මේ ප්‍රතිපත්ති මේ කාරණා තමන් කැමති කරනද කැමති දෙයක් අර වැලකේ සිටීම තුළ මම හැමදාම කියන මර්ධන ක්‍රියාවක් කියලා ඒ වගේ දෙයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. නැත්නම් මේ මස් කන මිනිස්සු පවකාරයෝ මස් නොකන මිනිස්සු පින්වන්තයෝ කියන එක නෙමෙයි. ඒක වෙනස් වෙන තමන්ට සාපේක්ෂව එදාට මස් මාංශ වැලකී ඉන්න තුළ ඒ ප්‍රතිපත්ති මේ කාරණාවක් තියෙන පුළුවන් නම් මස් මාංශ වැලකී ඉන්න බැරි අය ගැටලුවක් නැහැ. වැලකිලා ඉඳලා ඔබ හවස්වරුවේ හෝ දවසේ ඕනම දවසක ඔය වෙලාවක උදෑසන හරි ගමන්නේ හවස්වරුව හරි ගමන්නේ යද්දි පන්සලට යන්න පුළුවන් අය පන්සලට යන්න, ගෙදර ඉඳන් කරන අය ගෙදර ඉඳන් කරන්න ගැටලුවක් නැහැ. සමහරට විදේශගතලා ඉන්න අයට බැරි වේවි එහෙම දැනගෙන ඉන්න කාමරේ හරි බෝධිය ගාව ඉන්න කියලා හිතින් හිතන්නේ. මේක භාවනාත්මක දෙයක්නේ. ඔබ හිතින් ශ්‍රීමා බෝධිය ගාව ජය ශ්‍රීමා බෝධිය ගාව ඉන්නේ කියලා හිතේ තියාගෙන, තමන්ගේ පන්සලේ බෝධිය ගාව ඉන්නේ කියලා හිතේ තියාගෙන මේ කියන භාවනාව කරන හොඳටම ප්‍රමාණවත් ඒ පිළිවෙත කරන අය විශේෂයෙන් මේ පාර කහපාට මල් ටිකක් ලෑස්ති කරගන්න උත්සාහ කරන්න. ඒ වගේම තැඹිලි තෙල් ටිකක් පහනක් දැල්ලන්න අවම වශයෙන් තමන්ට හැකිනම් පහන් කීපයක් දැල්ලුවට කමක් නැහැ. නැත්තම් තැඹිලි තෙල් ටිකක් බැරුම ගියොත් පොල් තෙල් හරි කමක් නැහැ. ඒක තමන්ට හැකියා පරිදි ඒ පහන දැල්ලන්න පුළුවන් විදියට තැඹිලි තෙල් ටිකක් තරපුඩි ඖෂධ වර්ග ටිකක් තියෙන බෝධියට පූජා කරන්න පුළුවන් නම් ඒ ඖෂධ ටික ලෑස්ති කරන්න නැති අය ගැටලුවක් නැහැ. වැල්මි ඉද්ද සමන් සුදු කටරොළු අබ. වැල්මි ඉද්ද සමන් සුදු කටරොළු අබ මේ කියන ඖෂධ හොයාගන්න පුළුවන් නම් මේ ඖෂධ වර්ග ඔක්කොම ඕනේ හැකි ප්‍රමාණයක් හරි කරගෙන අරගෙන යන්න උත්සාහ දරන්න. ඒ වගේම පිරිසිදු රෙදි කඩකින් 3 වරක් පෙරලද පැන් කාලා 3කට වගේ අවශ්‍ය වෙන පරිදි අරගෙන යන්න. ඒ වගේම ඔබ පිරිසිදු වෙලා ගිහිල්ලා ඉස්ලාමයේ බෝධිය ආසන්නයේ තියෙන ස්ථානය හොඳින් පිරිසිදු කරලා හැමදාම කියන වගේ මේ බෝධි පූජා සාමස්ත වශයෙන් කරන එක මුලින්ම මල් පහන් පූජා කරලා ඊට පස්සේ අර ඖෂධ වර්ග ටිකත් පූජා කරලා තව යද්දි නූල් පන්දුවක් කරන්න උත්සාහ කරන්න. තුම්පටකට හදාගන්න ටිකක් දිග නූල් පන්දුවක් කරන වඩා හොඳයි. ඒ ගිහිල්ලා අර පිරිසුදු වතුර වලින් පිරිසුදු කරන ලද කල තුනක් පුරවගෙන අර කිව්වා වගේම අර එකම නූල එක කොනක ඉඳලා ඒ මුට්ටි තුනේ නැත්තම් කල තුනේ කටේ ගැට ගහලා ඉතුරු පැත්ත තමන්ගේ පවුලේ ඉන්නවනම් දිගටම එකම නූල අල්ලන් ඉන්න විදිහට අල්ලගෙන මේ කියන ඔබ කියන ගාථා ටික බෝධි පූජා පන්සල් අරගෙන ඒ ටික කියලා අනිවාර්යයෙන්ම ජයපිරිත අභිසම්බිධාන පිරිත දස දිසා පිරිත ජයපිරිත අභිසම්බිධාන පිරිත දස දිසා පිරිත මේ පිරිත් පිළියෙල ඒකියෝ පිළිලට කියන අවශ්‍ය නැහැ. තමන් කැමති දෙයට පුළුවන් නම් 7 වතාවක් බැගින් ඒ නූල් අල්ලගෙන පවුලයා එකතු වෙලා කියන්න. ඒක උච්චාරණය කරලා මෛත්‍රී භාවනාව කරන්න. S2 ගන්න ටික වෙලාවක් සියලු සත්ත්වයන් දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා ඒ වගේම මටත් ප්‍රශ්න තියෙනවා ප්‍රශ්න මතක් කරන්න අවශ්‍ය නැහැ. තියෙන ගැටලුකාරීතාවත් නැමෙයි. ඒවා ගැටලුකාරීතාවත් මතක් කරත් ගැටලුවක් නැහැ. මට වගේම මේ ලෝකේ ඉන්න සියලු දෙනාටම ප්‍රශ්න ගැටලු ඇති. හැමෝගෙම සිත සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා සියලු සත්ත්වයන් දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා කීප වතාවක් ප්‍රාර්ථනා කරලා අර පෑන් කාලයක් අරගෙන ඉතිපිසෝ ගාතාව කියමින් 3 වතාවක් කියන්නේ 3 වතාව බෝධිය වට යන ගමන් ඉතිපිසෝ ගාතාව කියලා අර පෑන් කාලය බෝධියේ මුලට වක් කරද්දී සාමාන්‍යයෙන් වතුර කෝප්පයකට ඇති වෙන ප්‍රමාණයක් ඉතුරු කරගන්න. ඔය වගේ ඒ කල තුනෙම කෝප්පය වගේ එකතු කරගන්න බෝතලයක් අරන් ගිහිල්ලා ඒක දාගෙන ගෙදර අරන් එන්න. ඊට පස්සේ ඔබ ඒ බෝධිය නාවල ඉවරලා නැවතත් බෝධිය ගාව ඉඳගෙන මෛත්‍රී භාවනාව කරලා ඔබ ගෙදර එන්න. මෙන්න මේ කාරණා ටික ඒ විදිහටම කරන්න උත්සාහ කරන්න. නැති අය ගෙදර හරි ඉඳන් බෝධියක් ගාව ඉන්න කියලා ඒ වගේ මේ පැන් ටික සකසා ගන්න. ඊට පස්සේ ඔබ අර හැම දවසෙම උදෑසන ඔය පිටත් වෙන්න කලින් නැත්නම් උදෑසන අවදිලා මූණකට වදලා ගෙදරින් පිටත් වෙන කලින් හා දවස ආරම්භ කරන වෙලාවේ අර ඉතුරු කරන් ආව පෑන් වලින් ස්වල්පයක් අර පානය කරලා ඒකෙන් අතර ඒ ගන්න ඉතුරු වෙන වතුර ටිකක් මූණේ ඇස් දෙක චුට්ටක් හොදගන්න. ගෙදර රෝගී අය ඉන්නවා නිතර ඒ ජලය පානය කරන්න දෙන්න. ඒ දේවල් ටික කරන් යන්න. ඒ දේවල් තුළ ඔබ දවස ආරම්භ කරලා දිගටම හැම දවසෙම ඒ දේ කරන් යන්න. ඒ දේ තුළ ඔබේ ජීවිතයට යහපත් ධනාත්මක භාවයක්
ඇති වෙන එක නුවනුමාන එක අනිවාරෙන්ම කරන්න අප හදරදයක් මේ ජීවිතය බෙදතුළු තියෙනවා රාගශ්‍රී වර්මාගේ Facebook පිටුවේ මැසේජ් එකක් දාලා හන්ද එහෙම නැත්නම් කමෙන්ට් එකකට කමෙන්ට් එකකට වඩා කමෙන්ට් එකකට උත්තර ඔබට ලැබෙන්නේ ඊළඟ වීඩියෝ වෙදි නේද හැබැයි මගේ Facebook පිටුවට ඔබ මැසේජ් එක දැම්මොත් මං හැකි ඉක්මනින් ඔබට ඒ උත්තරය දෙනවා ඒ නිසා මේ ඒ දේවල් වලට ගැටලුවක් තිබුත් කරා යද්දි කියපු දේවල් අපහැදලිකම මොකද මමත් මේ හදිස්සියේ රෙකෝඩ් කරන්න මේ දේවල් වල මටත් කියද්දි සමහර දේවල් මගේ හැරෙන්න තියලා තියෙනවා ඒ නිසා ගැටලුවක් තිබුත් අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න තව පැත්තෙන් දැන් ඒ දේවල් එක්ක ඊට පස්සේ අර මාසේ පළවෙනිදා හැමදාම කරන පිළිවෙත උදෑසන හිරුදා වෙන වෙලාව හොයාගන්න මං කෙටියෙන් කියන හැමදාම කියන නිසා මේ අලුතෙන් අහන අය දැනගන්න ඉස්සලාම ඔබ 30 31 වෙද්දි ඒ පළවෙනිදා ඉර උදාව ඔබේ ඉන්න නගරයට හොයාගන්න Google එකට ගිහිල්ලා සන්රයිස් කියලා ටයිප් කරලා ඔබ ඉන්න ඉස්සලම් සන්රයිස් කියලා ටයිප් කරා දිනේ පළවෙනිදා අගෝස්තු පළවෙනිදා කියලා ටයිප් කරා 2024 ඊට පස්සේ ඔබ ඉන්න රට නගරය ටයිප් කරලා සර්ච් කරාම ඒ ඉර උදා වෙන වෙලාව ඔබට දැනගන්න පුළුවන් ඊට කලින් පැයකට එක්කම කලින් අවදි වෙලා හොඳින් පිරිසුදුලා නාන්න පුළුවන් අය නාන්න අසනීප තියෙන අය ටිකක් මූණකට හරි හොදගෙන ඊට පස්සේ ගෙදර හැකි අය කිරිබත සකස් කරන්න ඔබම කරන්න අවශ්‍ය නැහැ වෙන කෙනෙක් ලව හරි කරගෙන කිරිබත සකස් කරලා ඒ අතරතුර ඔබ අර ඒ ඔබ කිරිබත සකස් කරනවා නම් ඊට කලින් නැත්නම් වෙන කෙනෙක් කිරිබත සකස් කරනවා ඔබ ගිහිල්ලා ඔබේ ආගම දානද බුදු පහන දල්ලනවා නම් ඒ ආගමට අනුව පහන දල්ලලා ඒ අවශ්‍ය කරන පිරිත් ටික අනිවාර්යෙන්ම අපි කියනවනේ මෝර පිරිත චන්ද පිරිත කන්ද පිරිත සත්බුදු වන්දනාව අනිවාර්යෙන්ම සූර්ය පිරිත අනිවාර්යෙන්ම උච්චාරණය කරලා අර උදෑසන හැමදාම අහන්න මේ සූ ටීවී වලත් ඒ පිරිත්තික රෙකෝඩ් කරලා නිවැරදි උච්චාරණ සහිත තියෙන එක ශ්‍රවණය කිරීමත් යම් කිසි ආකාර ප්‍රමාණවත් ඒ ටික කරලා ඊට පස්සේ අරක සකස් කරන කිරිබත පොඩ්ඩක් අනුභව කරලා ඔබ කොලේකෝ පෑනු ගන්න මේ මාසේ ඔබේ වියදම් ටික ලියන්න වියදම් ටික කියන්නේ මම ඔබ බලාපොරොත්තු වෙන ඇස්තිමේන්තු ආහාර සඳහා මෙපොණක් ගන්න ගමනාගමනය සඳහා මෙපොණක් වැය වේවි අධ්‍යාපන කටයුතු ඒ තියෙන හැම එකම ලියලා ඉතිරි කිරීම සඳහා පොඩි මුදලක් හරි ලියලා ඒ දේ එකතු කරන්න එකතු කරාම ඔබට මාසෙට අවශ්‍ය වේදමයි. ඒ අතර ඔබ ඒ සැලසුම තියාගන්න පුළුවන් තරම් ඒ මාසය ඒ ඔබ ලියපු ඒ ඇස්තමේන්තුගත වියදම ඉක්මවා නොයා අඩුම තරම් රුපියල් 100ක් 200ක් 500ක් හරි එකකින් අඩු කරගන්න. ඒ අඩු කරගෙන ඉතුරු කරන එක ඉතිරි කිරීම සඳහා එකතු කරගන්න උත්සාහ කරන එක නෙමෙයි පිළිවෙත. ඒ ඔබට යම්සි පාලනයක් කරගන්න විදිහක් කියන්නේ. ඊට පස්සේ ඔබ ඒ සූර්ය උදා වෙන වෙලාව දැනගත්තන්. ඒ සූර්ය උදා වෙන වෙලාවට නැගෙනහිර දිසා බලන් සමහරට ඔබ ඉන්න තැනට සූර්ය උදා වෙන එක පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒක ගැන හිතන්න එපා. නැගෙනහිර දිසා බලාගෙන ඉස්සලාම සූර්ය දේවිය නමස්කාර කරන සූර්ය දේවියෝ කියන හඳුනගෙන සමහරුන්ට මේ මිත්‍යා දෘෂ්ටිකත් එක්ක සමහරු කතා කරන්නේ නැහැ සූර්ය දේවියෝ කියන එකේ අපි කිසිම ගැටලුවක් නැහැ හේතුව අපි හැමදාම දන්න මේ අපේ විද්‍යාව තුළත් පිළිගත්ත කාරණා මේ සූර්යයම තමයි මේ ලෝකේ රඳාපවතින මේ ශාක අපි ආහාර ගන්නා ආහාර නිෂ්පාදනයේ ශාක තුළින් ඒ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලට ඒ සූර්ය කිරණ මත ඒ නිසා ඒ අපිට ඒ උදව්ව අපිට ඒ හැමදේම දෙන කෙනාට අපි දෙවියෝ කියලා හැඳින්වීම සාහිත්‍යමය කාරණා තුළ භාෂා තුළ ගැටලුවක් නැහැ ඒ සූර්ය දේවියන් නමස්කාර කරලා ඕම් සූර්යාය නමහ කියලා 21 වතාවක් කියන ඕම් සූර්යාය නමහ කියලා 21 වතාවක් කියලා ආචාර කරලා ඔබ ප්‍රාර්ථනා කරන අදින් ආරම්භ කරන මාසය තුළ මේ මට මාසය ජීවත් වීම සඳහා මේ ආර්ථික මේ වශයෙන් මේ වියහිදන් අවශ්‍ය වෙනවා. එහෙනම් ඒ දේවල් තුළට එන බාධාවල් මේ මාසය තුළ දුරු වේවා. සමහරට කාලගුණික වශයෙන් එක එක පුද්ගලිය ඇති කරන බාධාවල් එන්න පුළුවන්. රට තුළ තියෙන පවතින තත්ත්වයන්, ස්වභාවික ව්‍යසනයන් මොනවා හෝ තත්ත්වයන් තුළ මට අසනීප කාල සෞඛ්‍යමේතා කාරණා තුළ මට මේ උපයා ගැනීම නොහැකි වේවි. ඒ නිසා ඒ දේවල් මගහැරලා දෙන්න. ඒ කියන්නේ ඒතකොට මට මේ අවශ්‍ය කරන කාරණා සපුරා ගන්න ලැබේවා කියලා අදිෂ්ඨානශීලීව ප්‍රාර්ථනාවක් කළා. නැවත ඕම් සූර්යය නමහ කියලා හත් වතාවක් කියලා. ඊට පස්සේ ඔබ ප්‍රාර්ථනා කරන මට පමණක් නෝ මේ ලෝකේ ජීවත් වෙන මේ ඕනෑම කියන්නේ සමහරට අපිට ඇසර නොපෙනෙන ජීවි ඉන්න පුළුවන්. ඉතා විශාල ජීවි ඉන්න පුළුවන්. හරි අහිංසක සත්තු ඉන්නවා, නපුරු සත්තු ඉන්නවා, මිනිස්සු තුලත් ඒවා ඉන්නවා. මේ සියලු ජීවීන් සෝපත්ත්ව නිදුක් වෙතා නිරෝගීතා සුවපත් වෙතා කියලා ප්‍රාර්ථනා කරලා ඒ වගේම ඔවුන්ටත් අවම වශයෙන් මේ ජීවත් වීම සඳහා අවශ්‍ය කරන මූලික අවස්ථා ටික සපුරා ගැනීමට අගහිකමින් තොරව සපුරා ගැනීම ලැබේවා මේ මාස තුළ ඒ දේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරලා ඔබ ඒ කියපු කාරණා ඉදිරියට කරන් යන්න ඔබේ වැඩ කටයුතු සාමාන්‍ය පද කරන් යන්න මේ දේවල් තුළ මේ කිසි දෙයක් නොකර ගෙවල් වලට එලා නිදියන ඉන්න නෙමෙයි මේවා කියන්නේ කරන අයට වැඩ කරන අයට ඒ අයට අනිවාර්යයෙන්ම ඒ කියන බාධක දුරු වේ ඔබටත් පුදුම හිතේවි මේ දේවල් කරන් යද්දි අනිවාර්යයෙන් මේ දේවල් කරන්න ඔබට හැකියාව පවතිනවා. ඒ වගේම සිකුරාදා දවසක පුළුවන් නම් හැමදාම කියන වගේ දිවා ආහාර වේල, निराහාර වේල ඉඳලා ඒ ආහාර වේල කන නැති කෙනෙකුට දීලා ඔබ ඒ දේ තුල තියෙන අර ඔබට වේදනාවක් දැනේ, බඩගින්න දැනේ, ඒ දේ තුලින් අර අකුසල් කර්ම කියන දේ යටපත් කරන්න කෙනෙකුට දීම තුල කුසල් යම්කිසි ආකාරයක වර්ධනය කරගන්නත් ඔබට හැකියාව. ඒක ඉතාමත් බලගත් දෙයක්. ඔක මේ සුළු දෙයක් කියලා හිතුවට ඉතාමත් බලගතේ. උදෑසන 10 11 විතර වෙද්දි ආහාර ගන්න එක නවත්තලා හවස 4 විතර නම් බඩගින්න ඉන්න වතුර වොන්න නොබීන්න එපා. ඊට පස්සේ ඒ ආහාර වේල කන්න නැති කෙනෙකුට දෙනවා. ඔබ කැමැතිම ආහාර එදා උයනවා නම් තවත් වටිනවා. මොකද ඒක තව වේදනාව වැඩි දැනෙනවා. ඒ දේවල් තුළ ඔබට අත්පත් කරගන්න පුළුවන් දේ අති බොහෝ.
ඒක නිසා දේවල් කරන්න. ඉතින් මේ දේවල් තුළ ඔබට යහපත ළඟා කරගත හැකි කෙතුණු කතෝලිකයි අනිවාර්යයෙන්ම අර කියපු කාරණා එක්ක ශුද්ධෝපය බ්‍රහස්පද රාත්‍රියේ 11 12 පාත්‍රණ යහපත එදාට පුළුවන් නිර්මාංශ වෙලා එක්වරුශීලී රකින්න. මොකද මේ නිර්මාංශ වීම තුළ තියෙන්නේ මේ ඔබ කිසිම පිනක් පාවක් ගැන හිතීමක් නෙමෙයි, ඔබ තුළ යම් කිසි ආකාරයකින් අර යම් කිසි මර්ධන ක්‍රියාවක් සිදු කර ගැනීම, තමා තුළ පාලනය කර ගැනීම තුළ, මනස යම් කිසි ආකාරයෙන් පාලනය කර ගැනීම තුළත් ඔබට ධනාත්මක භාවයක් එන. ඒකයි කියන්නේ පුළුවන් නිර්මාංශ වෙලා එක්වරුශීලීත්වයක් රැකලා ඔබ රාත්‍රී 11 12 ශුද්ධෝ පැය ගත කරන්න. ඒ වගේම දිනපතා අඩුම තරමේ ජපමාල පන්තියක් දෙකක්වත් තනියම හෝ පවුලක් වශයෙන් එකතු වෙලා, පවුලක් වශයෙන් එකතු වෙලා කියන ප්‍රමාණය යහපත්. නැත්තම් තනියම හරි ජපමාල පන්තියක් කියන්න සියලු දේ දේව මාතාවන්ට බාරහාර වෙලා ඒ සදාසර නුවණ බද දිනවල පවත්වන්න. ඒ වගේම දිව්‍යසප්පසාද වන්දනාව, දිව්‍ය හෘදේ වන්දනාව කරන්න පුළුවන් සිකුරාද දවසල. ඒ වගේම නිතරම අර ගල්ලෙනේ යාඥාව කටපාඩමේ කැටි යාඥාන කටපාඩමින් දැනන් ඉඳලා සියලු කටයුතු ආරම්භයේදී, ඒ වගේම ගැටලුවක් මතුවෙන හැම අවස්ථාවකදීම, ප්‍රශ්නයක් කරදරයක් හිතරෙන දවස, දුකක් දැනෙන වෙලාවේ, සතුටක් දැනෙන වෙලාවේ, හැම දෙයක්ම ආරම්භයේදී ඔබ ඒක උච්චාරණය කළ හිතින් හෝ උච්චාරණය කළ ඔබේ කටයුතු ආරම්භ කළ කරා යන්න. ඒ දේ තුළ ඔබට ඉතාමත් සුවිශේෂී වූ ධනාත්මක මනසක් ඇති වේවි, ඔබේ ඕරායක ධනාත්මක වේවි. ඒ වගේම මම මේ කලින් වැඩසටහන කිව්වා මේ නිතර නැත ගැටෙන වර්ණ ටිකක් ඔබ පාලනය කරන්න උත්සාහ කරන්න කියලා. මෙන්න මේ මං කියන වර්ණ හැම වෙලෙම නැතන ඔබ නිදියන තැන, ඔබ ඉන්න කාමරේ බිත්තිය ඇහැරුණු ගාම පේන තැන, නැත්තම් වැඩ කරද්දි නිතර ඉදිරියේ පේන තැන, පරිගණක පාචන පාදයට පරිගණකේ ඉහළ තීරුවේ හරි තමන්ගේ පර්ස් එකේ පසුම්බිය, නැත්නම් වාහනේ වින්ස්ක්‍රීන් එක වැහෙන්දලවන්න එපා. අර පේන තැනක තමන්ගේ අර දර්ශන පතේට අවහිරයන් වෙන තැනක අලෝ ගන්න. ඒ වගේ තැන්වල හැම තැනම දැන් ඔබට ඒක මම කියන්න බෑ, තම තමන්ගේ අනුව වෙනස් වෙනනේ, විශේෂයෙන් වැඩිපුරම නැත ගැටන තැන්. අන්න ඒ තැන්වල මේ කියන වර්ණ රෝස, තැඹිලි, කොළ, පදදම් කහ. රෝස, තැඹිලි, කොළ, තදදම් කහ. නැවත කියන රෝස පාට, තැඹිලි පාට, කොළ පාට, තදදම් පාට, කහ පාට කියන වර්ණ හැම වෙලෙම ඇස්වලට පේන්න තියෙන. මේ දේ තුළ ඔබ තුළ නිරෝගී භාවය ඇති කරන්න, ඔබ තුළ යම් කිසි ආකාරයකින් අර සංසුම් බව, ආදරණීය භාවය ඇති කරන්න, ඒ වගේ මාර්ථික මේ දියුණු ඇති කරන්න, නිරෝගී භාවය ඇති කරන්න මේ හැම දෙයකටම බලපාන මේක 100%ක් මනෝවිද්‍යාත්මකව ඔප්පු කරපු කාරණා. ඔබේ ඕරායක තුළ තියෙන යම්කිසි අර ඒ කියන කාරණා තුළ තියෙන ධනාත්මක භාවය ඇති කරන්න මේ වර්ණ ඉතා වැදගත්. ඒ නිසා නිතර මම ගොඩක් අර කියලා දෙන දැන් මේ අලුතෙන් අහන අයට කියන්නේ ඒ වර්ණ ඔබගේ ඇසේ ගැටෙන තැන්වල තියාගන්න උත්සාහ කරන්න. ඒ දේවල් තුළ ඔබට අතිශයෙන් යහපත ළඟා කරගත හැකි. ඉතින් මේක මේ පිළියම් පිළිත් ආගමකට කොටු වෙලා නෙමෙයි, හැමෝම තමන්ගේ පුළුවන් ආකාරයට, තමන්ට හැකි ආකාරයෙන් කරන්න උත්සාහ කරන්න. ඒ වගේම සෙනසුරු වක්‍රමේ වීඩියෝවේ කියන පිළියම් පිළිවෙත් නිවැරදි ආකාරයෙන් කරන්න උත්සාහ කරන්න. මේ දේවල් තුළ සියල්ල ධනාත්මක කරගන්න හැකියාව පතන. ඉතින් බෞද්ධයට කතෝලිකයට තමයි පිළියම් පිළිවෙත් කිව්වේ. මම යම් කිසි ආකාරයෙන් අධ්‍යයනය කරපු ආගම් අනුව අනිත් ආගම් වල අයටත් ඒ තමන්ගේ දහමට අනුව කටයුතු කිරීම තුළ යහපත කිරීම, අනිත් අයට යහපත කිරීම, අනිත් අයට අනතුරන් නොකිරීම, කරදරයන් නොකිරීම, තමන්ට දැනෙන දේ අනිත් අර දැනගෙන දැනගෙන කටයුතු කිරීම හැම වෙලෙම මෛත්‍රියෙන් කරද්දී, මෛත්‍රිය කියන වචනේ බෞද්ධ දර්ශනයට අයිති දෙයක් නෙමෙයි. යහ අනිත්ගේ යහපත තුළ, යහපත ප්‍රාර්ථනා කිරීම තුළ, කටයුතු කිරීම තුළ ඔබට මේ දේවල් සියල්ල යහපත් කරගන්න හැකියාව දෙනවා. කලබල වෙන්න එපා. ඉදිරිය යහපත් ඔබට ඒ සඳහා මූණ දීම තමයි තියෙන්නේ. මේ ජීවිතය තුළ ජයග්‍රහණය එතන තියෙනවා. ඒ නිසා ඒ විදිහට කටයුතු කරලා ජීවිතය ජයග්‍රහණය කරමු. මේ ඉදිරිය මේ මාසය 100%ක් සුභ කරගමු. ඉදිරිය 100%ක් සුභ කරගමු. අනිත් අරත් යහපත කරමු. අපි ජීවිතය දිනමු. ඔබ සැමනි දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.